अचानक पल भी गया। कुरुनेगल डिस्ट्रिक्ट के ज्येष्ठ नायकत्व जेसी अलवतुवल अंक 7 समगी जनपल वेगय 1990 සුවසරිය ගොඩනැගු ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනබල වේගය කොළඹ දිස්ත්‍රික්කය අංක 18 සමගි ජනබල වේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් මමත් එකගයි එස්එම් මරිකා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනබල වේගය කොළඹ 10 කොළඹ
නිර්මාණය කරලා තිබ්බා. ඉතමත් සුළු පොලිය අනුපාතය. ඒක කැන්සල් කැන්සල් වුණා මේ රටේ තියෙන දූෂණය සහ විනිවිදභාවය නැහැ කියලා ජපානය මේ රටට එන්න බෑ කියන පණිවිඩය දුන්නා. ඉතින් මේ වගේ අකාර්යක්ෂම මම හිතන්නේ ආණ්ඩුවක් දැන් චීනෙන් මේ අරන් තිනවා බිලියන 100 බිලියන 130ක නැහැ, ඩොලර් බිලියන 130ක නැහැ. ඒතකොට දැන් කියනවා කවද්ද ගෙවන්නේ කොහටද ගෙවන්නේ මොනවද අපි අපේ රටේ පාවා දෙන්නේ. දැන් විශේෂයෙන්ම වරාය සම්බන්ධයෙන් අපේ නලින් නැතුමා මේක තවදුරටත් විස්තර කරයි. නැගෙනහිර පරිවර්තනයේ සම්බන්ධයෙන් 150 සීට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපේ රටට තාමත් මේකේ පාලනය තියෙනවා. හැබැයි මේක ඩොලර් බිලියන එකට ඉන්දියාවට පාවා දෙන්න හදනවා. ඉතින් මේක මේ ලාභ ලබන එක. අපිට හම්බන්තොට නම් අපි මේකට මම අපි පලා යන්නේ හම්බන්තොට අපි දුන්නේ ලාභ ලබන්නේ බිලියන ඩොලර් බිලියන එකමාරක් පාවිච්චි කරලා තියෙනවා එකට ණය අරන් තියෙනවා. ඒක අපි පොලිය ගෙවන්න ඕනේ ආදායමක්. කිසිම ආදායමක් නැහැ. මත්තල ගුවන් තුරුපලෙන් සහ හම්බන්තොට වරාය කිසිම ආදායමක් නැත. අවුරුදු 3කටම ඇවිල්ලා තිබෙන්නේ නැව 20යි ඒකත් බලහත්කාරයෙන් අපේ කාර්ටි ගෙහ බාන්න යවෝ ටික ඇරෙන්න වෙන ඒකෙන් ආදායමක් පාලනය සැලසුමක් තිබෙන්නේ නැහැ. රජපක්ෂ මහත්වරු දොරුවේ තිබ්බේ කොමිෂන් මුදල ගැන විතරයි. කොමිෂන් මුදලයි හම්බන්තොට පාවල් ටික හදා ගන්න පුළුවන්. හම්බන්තොට මේක දාන්න පුළුවන් ඉන්න කාලේ කොහොමරි Tamange ගම වටේට මොහරි ඩීඩී ටිකක් ගහලා කීයක් හරි හම්බ කරගත්තු හොඳයි කියන මතය විතරයි ඔවුන්ගේ තියෙන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපිට දෙන්න සිදු වුණා. නැත්නම් අපි කවදාවත් හම්බන්තොට අපි හදලා අපි චීනයට බාර දෙන්නේ නැහැ. එහෙමනම් අපි ඊට වැඩි හොඳ සැලසුමක් අපි ඉදිරිපත් කරනවා. මේකේ අපි මේ ලාභ ලබන ලෝකේ මම හිතන 30 මානක 30 ගන්න තින්නේ අපේ කොළඹ වරාය ලාභ ලබන පරිවර්තනය. මේ දැන් උපස් කරගෙන ආයි කවද්ද අපිට ගන්න පුළුවන්. අපේ ජීවිතේ මේ ගන්න කරා මේක අපේ ඉල්ලමක් අපේ වාසනාවත් අපේ ලොකු සම්පතක්. ඉතින් මේකත් ඉන්දියාවට කියලා කියනවා චීනෙට දෙන්නේ නැහැ කියලා චීනෙට කියනවා ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා කොටකට රටක් තමයි. ඉතින් මේම කොහොමද මේම නායකයෝ රටක් පාලනය කරන්නේ? ඉතින් වරාය මම හිතන්නේ දුබකර විශාල ප්‍රමාණයක් පහත කොට දෙලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒවට වියදම් කරන තරම් මුදල් ඉතින් අපිට මේකේ විශාල ආදායමක් උපය ගන්න පුළුවන්. මේ වරාය කොහොමද කොළඹ වරාය ආදායම් උපයන වරාය. ඉතින් මේ අනුව මේ මොකද කිව්ව ඉස්සරෝම පපුවට ගහගෙන වැලි කාගෙන ඇඳුවේ රාජපක්ෂ මහත්තයෝ විකුණනවා. කවුද වික්කේ? කවුද ශැන්ගේ ලකාරක වික්කේ? කවුද අපේ හමුදා මූලස්ථානයේ රණවීර වගෙන කතා කරන වේක වික්කේ කවුද? ඒවා සින්නත්තර වික්කේ. ඒ රාජපක්ෂ මහත්තයා වික්කේ. ඉතින් මේ සම්බන්ධයෙන් රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මේ කරන්නේ මේක ඉතාමත් රට උකස් කරන මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ගොඩක් රජපක්ෂ මහත්තයා ආර්ථිකය මොකද කරන්නේ කියලා එතුමාට හිතාගන්න බැරි වෙන්නේ. එතුමාට ආදායමක් නැහැ. එතුමාට කඩ ගෙවා ගන්න විදියක් නැහැ. ආයතන වලින් විශේෂයෙන්ම කොළඹ තියෙන බස්නාහිර බලයක් තියෙන සමාගම් කවුරුවත් ටැක්ස් ගෙවන්නේ නැහැ. ටැක්ස් ගෙවන්න ආදායමක් නැහැ. ඉතින් විශාල අමාරුව මේ රට මේ අපි මේ දේශපාලන වශයෙන් මේ විනෝදයක් ගන්න මේ කියනවා නෙමෙයි. මේක ඉතාම අමාරු තත්වයක්. මේ කොරෝනා එනකොට කොහොමද රටවලට අමාරු වෙන්නේ? අනිත් රටවල කලමනාකරණය කරනවා. ඒවා ආනයන බඩු ගෙන්නුවා. නිෂ්පාදනය නැවැත්තුවේ නැහැ. නිෂ්පාදනය දිගටම කරගෙන ගියා. මට අදෝකේ කතා කරලා කිව්වා තේල් ෆැක්ටරි දැනටම නුවර ප්‍රදේශයේ 8ක් මාර්ග දැන් කටයුතු කරලා ඉවරයි. ඒවට කිසිම සහනයක් ලැබලා දෙන්නේ නැහැ. ඒවට බිස්නස් එක කරන්න දෙන්නේ නැහැ. නීති රීති දානවා කරගන්න බැරි විදියට. ඉතින් තේල් ෆැක්ටරි තව 50කටක් ගවුණු අපේ තිබ්බ තේල් මේ කර්මාන්තය. ටී බෝඩ් එකට සල්ලි යනවා. ඒව සල්ලි ගන්න ආණ්ඩුවේ පරිදිවන්ට අනම්මනම් වලට ඒ මහා බණ්ඩාකාර කරලා කිසිම සැලසුමක් කිසිම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නැහැ. අඳුම ගානේ ආනයන අමුතුම පිටික ගෙන්නන්න දුන්නොත් එහෙම නැතුව කොහොමද මේ නූල් මේ බටන් එක මේවා ගෙන්නන්නේ? කොහොමද මේ මහාන පැත්තේ නැත්නම් අනිකුත් අපේ නිෂ්පාදන අපේ 99%ක් ඉන්නේ නිෂ්පාදන බාණ්ඩ එන්නේ අපේ ආනයන වලින් තමයි අපේ අමුතුම තියෙන්නේ. ඒත් මේ අමුතුම පිටික ගෙන්න ගත්තේ නැත්නම් කොහොමද නිෂ්පාදක කරන්නේ? නිෂ්පාදක කරොත් කොහොමද අපරාධය කරන්නේ? ඉතින් මේ රට අපි මේ එන්න මේක අපි මේ ස්පයිරල් එකට අහුවෙලා ඕලේ කරුවලා මේක කැරකිලා ඔක්කොම ඇලිලා මේක මුළු රටම අකර්මණ්‍ය වෙන තත්ත්වයක් උදාරනවා. පඩි ගෙවා ගන්න කරනවා, බේත් ගෙන ගන්න කරනවා, ස්ප්‍රින්ඩාල වලට, ස්කෝල වලට ගෙවා ගන්න බැරි නම් ඒවා නඩත්තු කරන්න බැරි වෙනවා. මේක මේ ග්‍රීසි රටේ වෙනස්වේලාවට රටවල් පහක් උඩින් ඉන්නේ දැන්. අපි දැන් මැදියම පහත් මේ තත්ත්වයට මේ දැන් ඩවුන්ග්‍රේඩ් කරලා දෙනවා. මේ මාසෙ. අපිටේ මැදියම ඉහළ පන්තියේ ආදායම් ලැබෙන රටක් වශයෙන් හිටියි. දැන් මැදින් පහල පන්තියේ ආදායම් රටක් බවට පත් වෙනවා. ඒතර මේ තුල ඉතාමත් කලමනාකරණයකින් තොරව කිසිම සම්බන්ධ දැක්විය අයියමල්ලි දෙන්නකට කරයි කොයිද?
අයියා මල්ලි අයියා නැතුව අයියා නිදාගන්න කියලා හම්බවන්න මෙලනවා කොහෙද සම්බන්ධය මේක අපි මෛත්‍රීපාලගේ රණිල්ගේ අධක්ෂ නායකයෝ දෙන්නේ ඉතන දැක්කෙත් නැහැ ඊට වැඩිය මේ දෙන්න සම්බන්ධ එකම පෞලිය දෙන්න මොකද කරයි කිව්වා එහෙම කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ අයියා මල්ලි ඩීඑජි මාරු කරනවා අයියා මල්ලි එපා කරන ඩීඑජි මාරු කරන්නේ ඉතින් විශාල ප්‍රශ්න තෝකයක් ඒ දෙකේ ඇස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අර තමන් කලින් කරපු වැඩේම බාර් කාර්යෝ එතනෝල් කාර්යෝ මුඩු කාර්යෝ මාංකොල්ල කාර්යෝ වැඩියෙන්ම වියට්නාමයේ උන්ට ගහලා බලලා ඉන්නේ ඉතින් අය පෞල් පාලනය මේකෙ ඉන්නේ ඩබල් ට්‍රිපල් වෙලා පෞල් පාලනය ඉස්සර ඉකේ පෞලේ 15යි දැන් ඉන්නවා 30 ආනන්ද කොයි දිනම මේ පාර කරන් කරා අක්කාගේ පුතා නංගිගේ අයියාගේ පුතා බෑණගේ පුතා එයා ගෙදර ඉන්න සීයාගේ අක්කාගේ දුව අපච්චි ගාල් පුතා මේ එක එක ගාතිය දැන් බබලේ මම හිතන්නේ ගෝඩාග රාජපක්ෂ මහත්තයා මේකට ඉතින් කැමති නැහැ මම හිතන්නේ විදියට දැන් ගලසාරපුර මහත්තයා මම කිව්වා පුළුවන් නම් වොයිස් කට් එකක් ගන්න රාජපක්ෂ පාර නියමයි කියලා ගලසාරපුර මහත්තයා මල පැල ඉන්නේ ඒ අක්කගේ පුතේ පොද ගෙනල්ලා මුළු මේ පොට්ටුවේ කාර්යාල මේ වැඩ මාතර ඉතින් මේ මේක මම වීරුවක් බවට පත් කළා මේ පවුල මේ දේශපාලනයෙන්ම ගොඩේ ඉන්න දේශපාලනයෙන්ම කාලා වමාරලා පරම්පරා 100ක් විතර හම්බ කරලා මේකෙන්ම මැරෙන්න දෙන්නේ ඉතින් මේකේ රටේ ජනතාව මේක ඉතාල හොඳින් තේරුම් ගන්න අපි කිව්වා අපි කියනකොට ඇහුනේ නැහැ 2005 දිනකොට නෑ මෛත්‍රීපාලගේ රැල්ලිය හොඳ නෑ ඒ හින්දා මූ හොඳයි කියලා කිව්වා එහෙම මේ අධක්ෂ නායකයෝ දෙන්නෙක් එක සංසන්දනය කරලා ජනතාව මේ කින්දිර ගන්න එපා අපි කියන්නේ JR ප්‍රේමදාස ගාමී ලයි අපේ නායකයෝ අපි රැල්ලි සමාජය අමතක කරා අමතක කරන්න අපි සිදු වෙනවා කැමති කෙනෙක්වත් එකම හිටියේ නෑ ඉතින් ඒ ඊට පස්සේ සදිත් ප්‍රේමදාස සුජීව සේනසිංහ නලින් බණ්ඩාර අපිට වැඩ කරන්න පුළුවන් කට්ටිය අපිට අවශ්‍ය කරන්නේ අපිට අවස්ථාවක් වුණා අපිට අවශ්‍ය කරන්නේ නැවත අපි 70 කැබිනට් එක රණින්ද මෙල්ලා ඒ වගේම බෙස්ටස් දෙරලා ඒ වගේම අපේ මොඩල් ඇමති ඊට පස්සේ අමීන්ලා මොහමඩ්ලා තිරෝන් ෆෙනාන්ඩෝලා එම්බී ජයවර්ධනලා මේ පිරිස රලිත් ගාමි මොහොමත් ඉන්නවා රලිත් ගාමිණී රංජන් මේ පිරිස අපි ආදරය කරන නායකයෝ රට වැඩ කරපු නායකයෝ හම්බ කරපු නායකයෝ නෙමෙයි පවුල් වගා කරපු නායකයෝ නෙමෙයි පවුල් ගෙනල්ලා පවුල් වලට හම්බ කරලා පවුලින් මිනිස්සු හදපු නායකයෝ නෙමෙයි ජේ.ආර්. මහත්තයා නරනකොට එතුමාගේ නිවසත් එතුමා පරිත්‍යාග කරලා ගියේ අපිටත් කරන්න ඕනේ දේශපාලන මමත් නරනකොට මගේ සියලු දේපළ මම ජනතාවට පරිත්‍යාග කළා අපිට අවශ්‍ය කරන්නේ අපේ පවුල් බලාගෙන නෑ අපේ දැහැ ගන්න අපේ හිම පවුල් වල මෙයක් විතරයි ඉතින් අපිට අවශ්‍ය කරන්නේ ජනතාවට මේ සේවය කරන්න ඒ වගේම මම අවසන් කරනවා විශේෂයෙන්ම ඒ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් මේකේ මම මේ පොඩි චාන්ස් එකක් ගන්න හදන්නේ මම දුක් කියන්නේ නැහැ මේක අනිවාර්යයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් මම ඉතාමත් ආදරය කරන මේ රටේ ඇත්තටම ක්‍රීඩා විනාශ කරේ රාජපක්ෂ පවුල. 90කලෙන් පස්සේ විනාශ වී ගනාව මේ ක්‍රීඩාව මල්ල ක්‍රීඩාව සුසත්ති කාලා ගමයන්ති දර්ශන මට හමුණා හර්ඩ්ල කෙනෙක් මම හිතන්නේ නිලන්දයන් කවුරු හරි ඒ වගේම සිරන්ත දිසානායකලා මට මතකයි මම පොඩි කාලේ ඔය මේ ස්පෝර්ට්ස් මිනිස්ටර් කරනකොට ඒක ප්‍රැක්ටිස් කරනවා. ශ්‍රියානි ගුණවංශල අපේ ලොง ඩිස්ටන්ස් කවුද රණ ආමිගිටි ගියා විශාල පිරිසක් අපි දන්න නම් විශාල ගොඩක් අපේ අපේ දක්ෂයෝ හිටියා. ඒක දක්ෂයෙක් කරද්ද නිර්මාණය වෙන්නේ මොකද? රාජපක්ෂ මහතුරුගේ වටේ ඉන්නේ බිස්නස් කාර්ය. බුකින් කාර්ය. මේ එතනෝල් කාර්ය. ඒක තමයි මේ මේ ක්‍රීඩාව දැහැගෙන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මල්ල ක්‍රීඩාව රගර් ක්‍රීඩාව මේ සියල්ල දැහැගෙන ඉන්නේ. ඉතින් මේ තුල අපිට රටේ ක්‍රීඩාවක් අය මන්න ක්‍රිකට් නම් මැච් බලන්නේ. ඉතින් හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ මහේල ජයරත්න නැතුව මම ගොඩක් අගය කරන නායකයෙක්. ඔය දේශපාලනතුම පිටිපස්සේ යන්නේ නැහැ සමහර ක්‍රීඩකයෝ වගේ. ඉතින් මම ආසත් නැහැ පිටිපස්සේ දේශපාලන පිටිපස්සේ යන්න. ඒගොල්ලන් එකල අනන්තතාවය තියාගෙන ගාම්භීර රටෙන් ඉන්න ඕනේ ඒගොල්ලන් ක්‍රීඩාව කරගෙන ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි මහේ ජයවර්ධන මහතුමා. දිගටම එතුමා කාටවත් පක්ෂග්‍රාහී කොහෙවත් අර කඩේ කිසිම නැහැ ඉතින්. එතුමාල වගේ ඒ වගේම කුමාර සංගක්කාර ඒ වගේම අරවින්ද දිසිල්වා. මේ වගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම ඇත්තටම මේ තරඟ බාවා දුන්නා කියනකොට මට මතක් වුණා මහින්ද රාජපක්ෂ මහත්තයා එන්න එපා කිව්ව මැච් එක. ආවොත් පරදිනවා. ඉතින් මම බලන්නේ ඒ මතක්වත් උනාද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙන්න ගන්න ඉන්දියාවක් අතර සැසුමක් කරලා එහෙම පරාජය කරන්න කොහොමද කරේ බාවා දීමක් ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි කියන්නේ. මහින්දරාජපක්ෂ මහත්තයාට ගැන කියන්නේ කියලා අපිට සැකයක් තියෙනවා මේ මේ මහින්දරාජපක්ෂ දරුවේ මැතිතුමා දෙන්නම ගියේ. ඉතින් ගිහිල්ලා මේ මේ අනවශ්‍ය ලෙස මේ බොරු වලනවා කියලා ආවේ. දැන් බොරු රටාවල මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දැන් CID එකට ගේන මට්ටමට මේක වීලුවක් බවට පත් කළා.
ඉතින් මම මේ දේශපාලන වාසියක් ගන්න හදනනේ මේක අනවශ්‍ය කාරණයක්. ඇත්තටම ඇයි මහින්දානන් දරුතුමිට මේ මැච් එක පරදිනකොට මහින්දානන් පස් මහත්තයා එහා ඉදිරියට නැතාලගෙන සර් මේක මම පාවා දෙන්න තියෙන කියලා කියන්න බැරුනේ. අවුද මේකට වත් කියන්න ඕනේ. අවුද දැන් ගානකට පස්සේ පිටියටම අවදි වෙලා මේකට ඉඳක් තියෙනවා. ඉතින් හිතපුවා මතක් වෙන්නේ ජනාධිපතිතුමා මතක් වෙන්නේ මාස 8කට පස්සේ මහින්දානන් පටක් වෙන්නේ අවුරුදු 18කට පස්සේ නඩගම ගන්නනේ. ගානකට පස්සේ ඉතින් මේ වගේ ඉතාම මම හිතන්නේ ප්‍රෝඩා මේ වගේ මම සෙට් එකක් දැක්කමයි රටක. ඉතින් මේකටත් මේ ජනතාව විශේෂයෙන් මේ පාරක් ඡන්ද අඩුම ගානේ 135ක් දෙනවා නම් මේ ජනතාව පොඩ්ඩක් ඉතල බලන්න ඕනේ. පාට කණ්ණාඩි ගන්න එපා. මුතුමල අපිත් එක තරහ වෙන්න එපා. අපි විශ්ලේෂණයක් කරනවා කියලා. අපේ අපේ පසුබිම් බලන්න. අපේ අමාත්‍යාංශවල බලන්න කොහෙවත් අපි කළු පැල්ලමක් දීලා ගිහිල්ලා නැහැ. ඉතින් අපිට මම අභියෝග කරනවා. එළියේ ඉන්න පකරෝ නෙමෙයි. අපි අමාත්‍යාංශ කින්න සේවකේ පුළුවන් නිදාරේ දෙරලා මට විරුද්ධව චෝදනාවක් ඔප්පු කරන්න ඕනේ. එහෙම චෝදනාවකට අපි ඉදිරිපත් වෙන්න අපි එන්ටර්ටේන්මන්ට් ඇලවන්ස් එකක් බම ගන්න. මගේ අමාත්‍යාංශ. ඉතින් අපි අමාත්‍යාංශයේ මුදල් කිසිම තැනක අපි අයිතාලස පරිහරණය කරලා ඉතාමත් පරිස්සමෙන් මම අමාත්‍යාංශයේ මුදල් අපි නිලධාරීන්ටත් මම එහෙම අපතේවන්න දෙන්නේ නැහැ. එහෙම අපි පරිපාලනය කරන්නේ. ඉතින් අපි පරිපාලනය කරන්න පුළුවන් අපිට මෙරට දියුණු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ ජනතාවගේ සහය. ඉතින් ඒ ඉඳ අපිට ඉතාමත් විශ්වාසය. මම දැක්ක අගල විරාජ්‍ය ඔබතුමාගේ යාළුවා කියලා කියනවා මේ සිරිකොත නෙමෙයි මම හිතන්නේ එක්සත් ආදිපක්ෂය අල්ලන්න ඕන නම් ලියුමක් දීලා කෘත්‍යාධික ලියුම් දෙන්න ඕනේ නැහැ මාත්‍යෝ. මේ ජනතාව අපේ අනාගතය තීන්දුව කරයි අගෝස්තු 5 වෙනිදා. මේ එක්සත් ආදිපක්ෂය මේ රටේ ජනතාව අගල විරාජ් කොහෙද ඉන්නේ? රණ වික්‍රමසිංහ කොහෙද ඉන්නේ? රවි කරුණා කොහෙද ඉන්නේ කියලා ජනතාව තීන්දුව කරයි. ඒ තීන්දුව කරාම අපි බලමු. ඒ තීන්දුවට අපි ගරු කරමු. එක්සත් ආදිපක්ෂය කියනවා ඔබතුමා තමයි හරි. ඔබතුමා තමයි දිනන්න ඕනේ. ඔබතුමාට ආසන 80ක් දුන්නොත් මම මගේ මම මන්ත්‍රී වුණත් මම මගේ මන්ත්‍රීකමේ මම ඉල්ලස්. ඒ ජනතාවට ගරු කිරීමක් වශයෙන්. මම මන්ත්‍රී වුණත් මම කොළඹ දෙකාවත් මම ඉල්ලස්. කොළඹ මට එකේ ඉන්න බෑ. ඉල්ලස් මාත් එන්නේ ඉන්න. හැබැයි මම අනිවාර්යයෙන් දෙකේ යනවා. ඒ දෙකාව මම මෙතන රණවික්‍රමසිංහ මහත්තයා අපිට වැඩි ආසන ගත්තොත් මම දේශපාලනයේ එතුමාට මගේ මන්ත්‍රීකම පරිත්‍යාග කරලා අපේ පාක්ෂික වෙලෙමි. ඒ හින්දා මම මට දැනෙන විදියට මම තව අභියෝගයක් කරනවා. ඉතාව පැහැදිලි. කොළඹ පුළුවන් නම් 100ක් එකතු කරලා රැස්වීමක් කරන්න රැලිස් මහත්තයාරි රවි කරුණාකර හරි කවුද? 100ක් 100ක් එකතු කරලා රැස්වීමක් කරන්න පුළුවන්. මම ඉතරයි. දැන් එතුමා ඩිජිටල් කැම්පේන් පටන් ගන්නවා. දැන් ඩිජිටල් කියන්නේ යන්නේ නැහැ කොයිවත් ඉතර ඉඳගෙන මේ Facebook එකේ කැම්පේන් එකක් පටන් ගන්නවා. අනේ පව් ආකාරයට මාත්‍යා මට ඇත්තටම අතුමත් එක්ක අපි කාලයක් ඉඳලා කමෙන්ට් එකේ හිටියේ ඒ වුණත් මම හිතන්නේ මෙහෙම වීඩියෝට අපි ඉස්සදාදී පස්සේ ලක් නොකර යුතුයි ඒලයි බලාපොරොත්තු වෙනවා මේ අපි කරන්නේ එතුමාට මොකද උදව්ව එතුමාට විස්රාම ගන්න බැරි අත අපි විස්රාම ගන්නවා එතුමාට ඒක එන්නේ නැහැ අර ආසාවට දේශපාලනේ ඇවිල්ලා ඉඳලා කරදෙල පුරුදු වෙලා එතුමාට යන්න හිතෙන ඉතින් අපි එතුමාට මේ උදව්වක් කරන්නේ එතුමාට විස්රාම සුවේ පොතක් කියවෙන එතුමා එහෙම දැක්සේ පොත්ේ ලියවන්න ඕන. ඉතින් අපි ඒ අවස්ථාව තමයි හැබැයි මේ පිරිසත් එක්කම අපි මත බෝල බාලු ටිකක් සෙට් කරලා යනවා කෝලිකට. දේශපාලන ලැජ්ජාවේ නැති ඉන්නවා පිරිසක් උතන. අර ගෝඩාගරාජස් මහත්තයා දිවුරුත් දෙන්න කියද්දී ගිහිල්ලා හිටියා ඌහාට බැද්දේ. කවුද ගියේ? ජොනබද මහත්තයා කියා. රවි කරණාය ගියා, වජිර ගියා, දයා ගමකේ ගියා. ඇත්තම අපිට ඇත්තම ලැජ්ජයි පක්ෂේ කියන්නේ. ඊයේ සේරමලයි අද කපිලේ ඉන්නේ. ඒක ඊයේ දෙක තමයි ගියේ මං කියන්නේ ලැජ්ජයි කියන්නේ මේ මම නම් ජීවිතේට ඔය වගේ තවක්ෂයට ලක් වෙන්නේ නැහැ දේශපාලනේ මොනවා කරන්නේ පුඩුවක්වත් දුන්නේ නැහැ අඩුම ගානේ පුඩුවක් දුන්නා අර බයස මනුස්සු ටිකට ඉතින් ආපුවම විතර ආපුවම කලාකාරයෙක් ආවත් අපි දෙකක් දෙනවා පුඩුවක් දෙනවා ඉතින් මේ අඩුම ගානේ මං දැක්කා මේ තමයි රේඩියෝ එක වගේ ඉන්නම නැහැ අපරේ ඉන්න අර පුඩුවට තල්ලු ඉන්නක එතන ඉන්නවා ඉතින් එහෙනේ එහෙම මං හිතන්නේ අපේ ජයා ජයවර්ධන මහත්තයා ඊයේ සරණගේ චෝල් පොතලා වල දැක්කම කිව්ව කනට කාරය කියලා මේ සෙට් එක. ඉතින් නැවත අපිට මේ අභිභාණය මේ එක්සත් ආදිපක්ෂය ඇති කරන්න ඕනේ. ඒ සඳහා හොඳ කණ්ඩායමක් අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ තුනේ රටේ මං දැක්ක හැමතැනම තරුණ පිරිස කියන්නේ සමග ජන බලවේගයකට ටෙලිෆෝන් එකක් ඡන්ද දෙනවා. අපි උතුමන්ලාගේ බලාපොරොත්තු අපි සුන්නට ඉඳ කියන්නේ. ගොඩක් දේශපාලඥයෝ සුජීව සේනසිංහ කියපු දෙයක් වෙනස් කරලා තියෙනවා නම් මගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙනවා නම් මම කලින් කිව්ව දෙයක් වෙනස් කරලා තියෙනවා නම් මම දේශපාලනේ අනිවාර්යයෙන්ම සමුගන්නවා මම සමාන ප්‍රශ්න තියෙන මම කියන්නේ රැලි කුසි මහත්තයා කියන උතුමා හොඳ කිව්වේ කොහොමද කියලා එතුමාගේ හොඳ ගතිගුණක් තියෙනවා
එතුමාට ඔළුව නමන්න ඕනේ නෑ එතුමාගේ එතුමාට මේ විරිත විරිත ඉන්න ඕනේ නෑ හෙලෝ සර් කියලා අපි කෝල් කරලා කතා ඒකද එතුමා මේ පක්ෂයට අත් කරපු ඒ එතුමාගේ එක ගුණාංගයක් පමණයි අවුරුදු 26 කට ජනාධිපතිවරයෙක් පත් කරගන්න බැරි එතුමාට විරුද්ධුනේ මම රුවන් විජේවර්ධන මහත්තයාට කතා කරලා 2003 එතුමායි අනුසි ජයවර්ධන මැතිතුමියයි මමයි අපි තේකක් වුණ ගාම එතුමාට කිව්වා රළි වික්‍රමසිංහ එන්නකම් රුවන් මේ පක්ෂ ජයග්‍රහණය කරන්න මම දේශපාලට ඇවිල්ලත් නෑ ඒක දේශපාලට ඉන්නවා මම මන්ත්‍රීවරයි රුවන් පොඩක් කලා වුණා මාත් මේ නියුර රුවන් ගේ ගන්න දැනුණා මම 2003 කිව්වේ බලස් බඩ එන්නත් කලින් ඉතින් තමයි මගේ අනිත් රුවන් ගේ තාත්තේ කෙනස් කතා කරලා සුජීව හොඳයි දාන්න යාව කියලා එහෙම තමයි මගේ නම වැඩිනේ ඉතින් ඒතර මම කිව්වා රුවන්ට මේ අලික්ස් මහත්තයා ඉන්න කාපු ජයග්‍රහණය කරන්නේ මම කිව්වා 2001 දී ගාමිණී අතුරේ මහත්තයා තමයි සාකච්ඡා කරේ එතුමා පිළිගත්තා එතුමා කිව්වේ ඒ අලික්ස් මහත්තයා ඉවත් වෙන්න කියලා මට එදා ඉතින් එදා ඒ ගත්ත මගේ තර දිගටම හැබැයි එතුමා අපේ නායකයා වෙනකොට එතුමා සම්බන්ධයෙන් මම මේ ප්‍රසිද්ධියේ එතුමා සම්බන්ධයෙන් කතා කරන්න ආදරේ මේ මේ ඉන්නේ මම දැන් තමයි මේ එතුමා මේ අනිවාර්යයෙන්ම මේ දේශපාලන ඉවත් වෙන්නේ එතුමා පමණක් නෙවෙයි අපි ඉවත් කරන්න ඕනේ මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි ඇත්තම ලැජ්ජ නැහැ ජනාධිපති වරලා මම දන්නේ ගොයින් මොන නහරවලින් මේ කට්ටිය ආපහු පාර්ලිමේන්තුවට තරක් කරනවා ඉතාවත් පහත් ක්‍රියාවක් චන්දිකා කුමාරතුංග මැතිණියට මොනවා කිව්වද අපි අනුමත කරන්නේ එතුමිය කරපු ගොඩක් දේවල් හැබැයි එතුමියට ගරු කරන අනුමගානේ මේකවත් නොන්ඩි නොකර ගෙදර ඉන්නේ. ආයෙ පාර්ලිමේන්තුවේ නෑ. ඉතින් මම දන්නේ අතරව මෛත්‍රීපාල සිරිසේන ලගේ මහින්ද රාජපක්ෂ මහත්තයා ලගේ මොන නාඩි වලින් මේ රජජන ආහාර ඇජතිය මම කියලා කෙසේ වෙතත් අදේව රටට හොඳ නෑ. දේශපාලනයට හොඳ නෑ. ඒක මේ තරුණ දේශපාලඥයන්ට හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි. ඉතින් අපි නම් කරදුනොත් අපි යනවා ගෙදර. අපි ආයෙ මේක අල්ලල් ඉන්නේ. ඉතින් අපි කියන්නේ අපිට මේ රට සම්බන්ධනය කරන්න පුළුවන් උනන්දුව තියෙනවා අවස්ථාවය තියෙනවා හැකියාව තියෙනවා අපිට ගාමිණී ලලිත් ජේ.ආර්. වගේ වැඩ කරන්න ඕනේ ඒක වැඩි වැඩ කරන්න ඕනේ ඕම් පිටිය පරිසරෙ නෙමෙයි අපිට තියෙන්නේ ඕම් පිටියේ අමාරු කාලේ ආසියාවේ අපි ඉන්නේ ආසියාවේ ඉතාම දියුණු මට්ටමක ඉතින් අපිට ඒ වගේ 13 23 ක සම්බන්ධනයක් කරන්න පුළුවන් එනළු කර්මාන්තය වගේ මට දුන්නොත් කර්මාන්ත විතර කරා නැත්නම් අනිත් මාත් කර්මාන්තයට දුන්නා මම අනිවාර්යෙන් කියන මම මාස ගානකින් මේක සැලසුම් කරලා අවුරුදු 4ක් යනකොට ලංකාවේ අතර පාරිසරික වෙනකලා මම කියනවා මම කරා මගේ අමාත්‍යංශය. ඒකට මට පිළි කකුල් මාට්ටුවක් දැම්මා. මට වර්තා කරන්න එපා කියලා මලික් සමරට වර්තා කරන්න කියලා මට මිලණී එක අරින්ද බැරි වුණා. මාස 7ක් මම ඒක කරා අවුරුදු 4ක් යනකොට. ඉතින් ඒ ඉන්න අපිට සිල්පසේනාවට තමයි මගේ අමාත්‍යංශය මට මාස 4යි මම අමාත්‍යංශය ඉන්නේ. සියලු මාර්ගවල දිනු කරලා ඒවට හරි දේශපාලනයෙන් තොරව ඒවට නායකයෝ ප්‍රොෆෙසර්ස්ලා පත් කරලා විශාරදව පත් කරලා ඉතාම කාර්යක්ෂම ලෙස අපි ආයතන දියුණු කරා. දැනුණා කියලා අහලා බලන්න මගේ විද්‍යා අධ්‍යාපන අමාත්‍යංශය. ඒ කාලය තුල හිටපු කවුද ඉන්නු අමාත්‍යවරුන්ගේ මේ අවුරුදු 40ට. ඒ සුළු කාලය තුල වැඩක් කරේ විද්‍යා අධ්‍යාපන සම්බන්ධයෙන් මගේ ලොකු අවබෝධයක් තිබෙනවා. හැබැයි පත් කරාට පස්සේ ඒ සම්බන්ධ අධ්‍යයනය කරන මාස 3-4ක් ඇතුළත මම ඒ ඉන්න නිලධාරියකට වඩා අවුලට ඒ ආයතන සම්බන්ධයෙන් දැනුවත් වුණා. ඉතින් අපිට ඒ හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ ජනතාවගේ ආදරය, ප්‍රශංසාව, ගෞරවය. ඔය තුන ලැබෙන්නේ නැත්නම් අපි දේශපාලනේ නැයි වෙනවා. ඔය තුන හැම වෙලකම අපි දේශපාලනේ ඉහළටම ගිහිල්ලා මේ රටේ ජනතාවට සේවය කරනවා කියන පොරොන්දු මේ අවස්ථාවේ දෙනවා. ඉංග්‍රීසියෙන් වචනයක් කොට regarding the cricket saga at this moment I would like to say a few words and it is a totally bizarre allegation by the then minister because in that during that match that World Cup finals both the minister and the ex-president Mahinda Rajapaksa was there and only doubt is that whether Mahinda Rajapaksa was the person who fixed the match because when he's at a match we normally lose the match and there was a wide request from the general public for Mahinda Rajapaksa not to participate for that World Cup finals but eventually he was there and probably the minister would have been seated next to him. So if there was any doubt, he would have made that allegation or that accusation, he would have told the president. And this is after so many years. And it is appalling to see the cricketers, leaders like Mahila Jayawardena, Kumar Sangakkara and Arvind De Silva, and especially Mr. Mahila Jayawardena, he was bold enough to say that he is the first person who was bold enough to say that the grounds in Homagam was not necessary. There were enough grounds in Sri Lanka and not to waste money. And there are other ways you can build cricket in Sri Lanka. And I salute him for taking this up and probably that's why
these people are on a witch hunt against the cricketers who are loved by the whole country. And the cricket has gone down, athletics has gone down, that is after Rajapaksas have taken over. And they have brought business into the sports. And athletics, you can remember Damayanti Darsha, Susantika, Shriyanti Nisanayak, Shriyanti Kulavansa, so many names, Julian Bowling, and all these people, and the cricketers, the World Cup, and all these things have actually evaporated into thin air. And we have become a country which is not known for sports anymore. And why? Because bookies got involved with Rajapaksas, then the people who are involved in liquor, taverns, those are the people who are running the campaign with Rajapaksas now. All educated people who were promised to us by the president are not to be seen, they are chased out. And the family tree has grown even larger. There are about 38 or 40 people who are connected to Rajapaksas family who are contesting this election. So it is going to be a family affair. And the general public of this country, you must understand, and they say, we are voting for Gotabaya Rajapaksa to save the country, and have you saved the country? And are we in a better situation today? The prices have skyrocketed. Dal, chicken, eggs, oil, salmon, all these things. Salmon is almost 270. In some areas, it's 325 in Bolonaro. And dal is 200. And sugar is 150. And how are people going to survive? Because 3 months they have had not an income. And without that income, they can't patch this gap. So they are struggling, and that's why Mr. Premadasa said, and some people actually questioned me, is he going to give 20,000 for the whole year? No, it's for 2 months. He said 1 month, we can even give for 2 months, because if we save the money, which were actually sacrificed by the VAT, that is 600 billion. And if you give for 2 months for these families, we'll have to spend about 100 billion maximum. And if you pay for the electricity bill and the water bill and the telephone bill, that another 20 billion each. I saw the electricity board, they were talking about it's 20 billion electricity bill. So it's 60 billion for 2 months, it's 60 for all three, I'm just assuming. So it's 160 billion altogether, and out of 600, if you pay 160, there's 440 billion left for the developer. And for infrastructure, especially for manufacturing, we need the raw materials to come into Sri Lanka. We need those imports. Without those imports, without those raw materials, we cannot manufacture. If you don't manufacture, we have no jobs. If you don't have jobs, if you don't have manufacturing, we don't have income for the government. And the government can't pay salaries. And what about the schools? These are all paid by the government. And what about the hospitals? And what about the medicines? This is going to be like Venezuela. And it's all because Mr. Gotabaya Rajapaksa doesn't know whether it's coming or going. And he doesn't have a clue. And they said both brothers can work together, and they are not working together. They can't work together. They don't know how to work. So the country is in an appalling situation, and I have spoken to a lot of business people. And I have spoken to, today I got a call from tea factory owners, and about 8 tea factories in Kandy are closing down because of the regulation brought by the government. And all the industries are in trouble, and the country is in trouble. And we can't pay the debt, and on top of that, we are going to palm off all our assets to India and China to survive just for 1 or 2 years. And even if we come to power now, there is a backlog by this government which has been left for us. But only way. And it is, I've always said, you have only seen just the tip of the iceberg. Normally a government will reduce the prices and they will bring the inflation down because of the election. That itself they have not done. So you can imagine after August 5th what they are trying to do. So, but the general public can put a stop to this by bringing in Samagi Janabalavege, Sarit Premadasa and our group, charismatic and efficient and zero tolerance for corruption, and we can deliver. And all what we urge the general public, not to be biased, not to have colored lenses in front of your eyes, look at us for the work we have done and take our history. And what we have done, what we have said, we have always kept our word. And that is, I think, the paramount point in this. And the general public must be very aware, because you are coming in for very, very difficult times. If you bring Rajapaksa, there will be that corruption again. The family tree will grow. And then this country will face enormous, enormous hardships. And that we won't be able to turn back this country again. But now, August 5th, you have a good opportunity to put the country right,
and we can improve this country. If you need a committed leader who is not corrupt, whose family is not involved in his politics and the country and the government, and we need a young team who will support him as well, and we have that team. Thank you very much. वराय अधिकारी विशाल अभुत निर्माण दिन सीजे दपन वराय संकल्प व्यापकना दपन वराय उतर वराय सह नगे वराय अब दिन दीवन नव पहाड़ गैमुरा पतुल निर्माण के लिए टर्मिनल तुला निर्माण के लिए आरम्भ साउथ टर्मिनल एक्सट्रीम बैंकिंग आधार कर ईस्ट टर्मिनल जैका आधार करूँ इवेम जयापर्यते सदा पसुगे काले टेडर कदना ट्रेन के टेडर अर्जुन अंतर अभी वरपतन प्रश्न इट बस महेंद्र समर सिंग अंतर दिन ट्रेन ट्रेन गिरा मेहूल उत्साह टर्मिनल ट्रेन गिरा प्रश्न मुखदार महिंद समर सिंह मतलब सरस्वी मे टर्मल ट्रेन के मिलियन बिजी अटक मीदी बरपतर सके आती गिना ट्रेन हईकरा जयपर्यानी हईकने पर्यानते भावितने अलूदे बरपतर प्रत्येक निर्माण मे वरा अधिकारी विशाल दूषण वाकई सकती मुकदमल ट्रेन गिना विसी अटाक मुद्दा करना बरपतर सके आती है टर्मिनल दिग्री विशेष सुजय शेर सिंह अभी कुलबराय प्रधानतम बांट होमारे बहलूम होमार वरायदी पे वे वराय वराय विशेषमक संधिस्थान अभी लोक वराय लोक नवगमनागम सिद्धियम तीर्णात्मक स्थान बलपतर सके आती क्रिया मार्ग टर्मिनल वराय ट्रेन अरे गोवंतर पड़ाकाली गोवान रेल पार्टी रेल उड़के दुमरी बरपतल प्रश्न टर्मिनल ट्रेन इवगे क्रिकेट संबंध अभी दहिला संघकार विशाल गौरव अटे जनता विशाल आदर दिनागत्तू अभी क्रिकेट निशा अभी अटे दाम प्रसिद्ध पत्त अद महिला जयवर्धन इवागे संघकार महिंदानंद विशेष महिंदानंद महिंदानंद अवधि क्रीडा अवधि इवे महिंद राजपक्ष जनता अभी हिंदन बलपदल सखे आती चाल कुमार जात मंत्री सके दिन
මේ මහින්දානන්දාලා කිව්වේ මේ වැරදිලා කිව්වොත් නෙමෙයි. මේක විශාල සැලසුමක එක් අඩියක් පියවරක් විතරයි. නිසා අපේ රටේ ක්‍රිකට් විනාශ කරපු රාජපක්ෂල ක්‍රිකට් විනාශ කරපු මහින්දානන්දාලා උගම කියලා ඒ වගේම තිලංග සුමතිපාල කියන මේ තුන් කට්ටුවම ඉන්නේ එක පිළිද. මේ තුන් කට්ටුවම එක පිළිදකින් දගෙන අපේ රටේ ක්‍රිකට් ගෞරවය ගෙනාපු සංගක්කාරලා මහේරලා ඒ වගේම මාලින්දලා විනාශ කරන්න යන්නේ මොකද අරමුණ? අපේ සැක සංකල්ප ගණනාවක් තියෙනවා. එහෙනම් අපේ ක්‍රීඩාංගණයක් හදන්න උත්සාහ කරා. ඕමාද? මේකට ක්‍රීඩක විරුද්ධව. ඒතකොට මේකද එහෙම නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපතිතුමෝ සඳහා සංගක්කාර තරඟ කරන්න සූදානම් වුණා. ඉතින් සමහර රටවල් අපේ රටක් වගේ ගොඩාක් රටක ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන පුටුවට ICC එකේ ප්‍රධාන පුටුවට එනවට කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ICC එකේ ප්‍රධාන පුටුවට සංගක්කාර යන එක නතර කරන්න ජාත්‍යන්තරව ව්‍යාප්ත වුණු මහා දැවැන්ත කුමන්ත්‍රණයක කොටසක් දෝ කියලා දැවැන්ත සැරයක් තියෙනවා. මේ වගේ දේවල් ඕනතරම් ලෝක වෙලා තියෙනවා. ඒ නිසා අපේ වගේ කුඩා රටක කුඩා දූපතක ක්‍රිකට් ටින්ද තමයි ලෝකෙට ගියාවේ. මේ ක්‍රිකට් ටින්ද ලෝකෙට ගිය රටේ තාම ගෞරවනීය ක්‍රීඩකෙක්, වැදගත් ක්‍රීඩකෙක්, උගත් බුද්ධිමත් ක්‍රීඩකෙක් ICC එකේ මුල් පුටුවට යනවා දකින්න කැමති නැති ඕ ලෙවල් පාස් නැති ඕ ලෙවල් පාස් නැති අමතරු මේ රටේ ඉන්නවා. එයාලගේ වමනාව වෙනත් රටවල වමනාවක් ඉෂ්ට කිරීමක්ද කියන බරපතල සැකයක් තියෙනවා. සර් රටේ ජනතාවට කියනවා අපේ ක්‍රීඩකවරු රැක ගන්න ඉස්සරහට එන්න. දැන් ඒ දවස්වල එක එක ගායවල් තිබුණා. දැන් මෙහෙට ක්‍රීඩා ගාය නැහැ. අනිත් ගායවල් තිබුණා. හැබැයි ක්‍රීඩා ගාය වෙන වෙන ගායවල් තියෙනවා. මම දන්නවා සමහරු අගමැති වෙන්න තමන්ගේ ගෙදර මේ තනතුරු වාර කරන කට්ටිය ඉන්නේ. අගමැති වෙන්න තනතුරු වාර කරන අය ඉන්නේ. අගමැති වෙන්න තමන්ගේ පිටේ මාර කරන අය ඉන්නේ. ඉතින් එහෙම අය තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් රට පාවා දෙන්න, රටේ ක්‍රිකට් ක්‍රීඩකව පාවා දෙන්න කටයුතු කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ මේ දේවල් කරා. ඒ නිසා පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩකින්ද මේ කරපු අපහාසයට, අගෞරවයට රට බැලගස්සන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ලක්ෂ මිලියන 20ක් අපේ රටේ ඉන්න ක්‍රිකට් රෝඩි මිලියන 20කට වැඩි. මිලියන 20, මිලියන 22, මිලියන 20ක් විතර ගොඩා අතදරුවා අනිත් සියලුම ක්‍රිකට් රෝඩි ඉන්නේ. මේ ක්‍රිකට් රෝඩි නම් කියන ඉස්සරහට එන්න කියලා. ක්‍රිකට් රෝලින් ඉස්සරහට ආවොත් තමයි මායිලර සංගල මාලිග මුළු විතරන්න අතුරු සිරුම් ක්‍රීඩකගේ ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් ගිය පෙරේදා අපි දැක්කා කරුණාට තියෙන ආදරය මේ ආන්නේ. ඔතුමාට මතකයි රණවිරු ගාය පොද සටන් පාඩයක් ජනාධිපතිතුමනි කා. තාම හොඳයි. අනිරුවට ආදරය කරනවා. අපි සියලු දෙනාම රණවිරුවට ආදරය කරනවා අපේ රටේ රණවිරු වින්දා තමයි අද මේ දේ ඉන්නේ. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයේ පීඩාවටපත් වුණු ජීවිත නැති කරගත්තු රණවිරුකෝල් ගණනාවක් ඉන්නවා. ඒ රණවිරු ආබාධිත රණවිරු සාර්ථකසක් ඉන්නවා. අපිට මතකයි ගිය ජනාධිපතිවරයාගේ ෆොටෝ ස්ටේෂන් එක ළඟ ගෝල් ෆේස් එකේ දවස් ගණනාවක් අපේ ආබාධිත රණවිරු උද්ඝෝෂණය කරා. සටන් කරා. හැබැයි මේ සටන් වල ප්‍රතිඵල මොකක්ද කරන්නේ නැහැ. අපි බලයට ඉද්දි අපි දුන්නු සහන වැටුප් පැටි කිරීම වටු වර්ධක විශේෂ දීවනා ඒ වගේම විශ්‍රාමික රණවිරුවන්ට විශ්‍රාම වැටුප බන්දපු රණවිරු පවුලට විශ්‍රාම වැටුප ලබා දීලා අද සියලු දේවල් කරේ අපි. හැබැයි රණවිරුවව බාරට බස්සලා රණවිරුවව උද්ඝෝෂණයට කොටුවට ගෙනල්ලා බලයටපත් වුණාට අද රණවිරු ගාය නැහැ. අද කරුණා ගාය තියෙනවා. අද කරුණාට තියෙන ආදරේ රණවිරුවට තියෙනවා. කරුණාම්මාට තියෙන ආදරේ අද නැහැ. දැන් මම අහනවා මහින්ද රාජපක්ෂ ජනරාල අගමැතිතුමා එතුමා කිව්වා කරුණා අමාන්ගේ ප්‍රකාශය ඉතාම සරල පොඩි සුළු ප්‍රකාශයක්. ඒක ගණන් ගන්න ඕන නැහැ නිකන් ඒක සතේ දෙකේ නිකන් දෙකේ පහේ එකක්. ඒ කියන්නේ සුළු දෙයක්. සලකේතු දෙයක් නෙමෙයි. සුළු සිද්ධියක්. එතකොට අපි අහනවා දරදා මාලිගාවට ගහපු බෝම්බ ප්‍රහාරයක් සුළු සිද්ධියද මහින්ද රාජපක්ෂ මහතා? අරත්තලාවේ භික්ෂු ඝාතනයක් සුළු සිද්ධියක්. ජයසිරි මහ බෝධියලන් කරපු ඒ ඝාතනය නමෝසික ප්‍රහාර ඒ වගේම කාර්තාගෝඩියේ පල්ලියේ මුස්ලිම් ජනතාව ප්‍රතිපදුන් ධාර්මණය කිරීම සුළු සිද්ධි දෙකක් අහන රාජපක්ෂ මහත්තයා. මොකද මේ කරුණාට මෙච්චර තියෙන කරුණාව අපිට දෙන සැකේ මේක. විතර බරපතල සැකයක් දෙනවා කරුණාට මෙච්චර කරුණාව ආරක්ෂා කරන්න කියලා උමනාව උනන්දුව කැපවීම මොකද්ද? විතර බරපතල සැකයක් දෙනවා අපිට දෙනවා කරුණාව පාවිච්චි කරලා පසුගිය කාලේ මේ රටේ නොයෙක් සිද්ධීන් සිදු කරලා තියෙනවා කියන කාරණේ අපිට සහරාංගේ ප්‍රකාරයෙන් යනවා මතක් වෙනවා. තව ටික කාලයක් ඇති සාරාංගේ පහරෙන් ගන්න 300 ගණන් සුළු සිද්ධියක් කියලා රාජපක්ෂ මහත්තයා කිව්වොත් පුදුම වෙන්න බවුනවා. තව ටික කාලෙකින් මේ සහරාංගේ පහරේ ප්‍රවදාන සැකකරුවා අවුලකොට මේවා
සුරු සිද්ධිච්චර ගණන් ගන්න එපා මේ 300 ගානේ මැරුවේ ඕවා මොනවාද කියලා කියන්න ඊට වඩා ලොකසේකක් කරුණාවෙන් වුණා ඊට වඩා ලොකසේකක් සාරාණගේ වුණා කිව්ව පුදුමයක් නෙමෙයි මොකද සාරාණන්ට පඩිගෝ කට්ටියනේ සාරාණන්ට වැටුප් ගෝල හදපු කට්ටිය නිසා Tamange බලය වෙනුවෙන් මොන තුප්පහයි කුප්ප වැඩක් කරන්න පුළුවන් මේ රාජපක්ෂ ආණ්ඩුවට රාජපක්ෂ රට අපිට 300 3000ක් ඝාතනය කරාගෙන උට කරුණාව ප්‍රශ්නයක් නැහැ සුළු සිද්ධියක් කියලා නායකින්ට සහරාගේ ප්‍රහාරය වගේ එකක් සැලසුම් කරන එකත් බලපතල ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි දැන් බොහොම පැහැදිලිව පේනවා. තමන්ගේ බලය ගන්න කරන්න පුළුවන් ඕන දෙයක් කරන ජාතිය නිසා. ඒ නිසා කරුණා අම්මාන්න සුද්ධ කරගන්න. මේ රාජපක්ෂලා කරුණාතල විශාල ගනුදෙනුවක් කුමන්ත්‍රණයක් වැඩපිළිවෙලක් ඉස්සර දෙන්න තියෙනවා. අපි දැන් මතකයි 2005 රාජපක්ෂලා ඡන්ද දීලා තමයි LTT සංවිධානයට උතුර ගිහලා ඡන්ද දෙක නැවැත්තුවේ. ඉතින් මේවා සැලසුම් කරේ මේවා ක්‍රියාත්මක කරේ කරුණා අම්මාලා එක්කද? මේ බෝම්බ වතුණු අවස්ථාවල බෝම්බ වතුණු මේ රටේ බෝම්බ ගහලා දේශපාලන නායකයෝ ඝාතනය කිරීම ගණනාවක් තියෙනවා. මේවට කරුණා සම්බන්ධද නැද්ද කියලා ප්‍රශ්නේ ඉන්නවා. කරුණා මේවට භාවිතා කරන්නේ නැද්ද කියලා අපිට දැන් සැකය තවදුරටත් තියෙනවා. මොකද තමන් බලයට පත් කරන්න උදව් කරපු රණවීරව පත් කරලා රණවීර පොල් අයින් කරලා රණවීර ගාය අවතක් කරලා කරුණා ගායව කරුණා දයාව අද ඇවිල්ලා තියෙන ඉස්සරහා. එතන කරුණා ගාය කරුණා දයාව වෙනම පොත් ඉදන් මේ කරුණා පාවිච්චි කරලා මේගොල්ලෝ විශාල කුමන්ත්‍රණයක් මිනිමරු ඝාතනයක් අදී සිදු කරලා තියෙනවා. සහරාන්න නිෂ්පාදනය කරන්න නිර්මාණය කරන්න කරුණා භාවිතා කරලා කියලා දන්නේ නැහැ. එසම මේ ප්‍රශ්නය අපි රට තුරට ගෙනියනවා විශේෂයෙන් මහා සංගරත්නයේ සිවිල් සංවිධාන වලට වියත්මක වගේ රාජපක්ෂලා වලට පත් කරන්න කටයුතු කරන සංවිධාන වලට කියලා මේ සම්බන්ධව අවධානයෙන් ඉන්න අවධියෙන් ඉන්න කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම දැන් වරකමත් පටන් ගන්න තියෙන්නේ. දැන් වරකමත් පටන් ගන්න තියෙන්නේ මේ රටේ සල්ලි නැහැ. රටේ සල්ලි නැතුණාට ඒගොල්ලන් හොරගම් කරන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ පෙරේදා මාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සම්බන්ධන අධිකාරියෙන් පාරවල් කොන්ත්‍රාත් ප්‍රතිසාර ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. පාරවල් කොන්ත්‍රාත් ප්‍රතිසාර ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒක ටෙන්ඩර් කැම්පසි ටෙන්ඩර් කැඳවීමකින් කරලා තියෙන්නේ. ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය තමයි ඉංජිනේරු අස්තමේන්තුවට කමිෂන් එකක් ඔෆර් කරන්න දුන්නේ. ඉංජිනේරු අස්තමේන්තුව. සාමාන්‍යයෙන් ආර්.ඩී. එකේ ඉංජිනේරු අස්තමේන්තුවට 120ක ප්‍රොෆිට් ඕවර්හෙඩ් ඇඩ් කරනවා. 120ක ප්‍රොෆිට් ඕවර්හෙඩ් ඇඩ් කරනවා. එතකොට ඒකට කමිෂන් එකක් ඔෆර් කරන්න දුන්නේ කොන්ත්‍රාත් කරනවා. කොන්ත්‍රාත් කරවන්න වැඩ නැතුව තියෙන අවස්ථාව. එතකොට මාර්ග ව්‍යාපෘති ගණනාවකට ඔෆර් කරලා ගොඩක් ලාට 105ක ඔෆර් එකක් තමයි ගොඩක් තැන් වල ගිහිල්ලා තිබුණේ. එතකොට ඉංජිනේරි ඇස්ටිමේට් එක ප්ලස් 15% ඕවර්හෙඩ් ප්‍රොෆිට් එකට තමයි ඒ අයට ටෙන්ඩර් එක නිකුත් කරන්න නියමිත වෙලා තිබුණේ. එතකොට අපිට බොහොම පැහැදිලි තොරතුරු තියෙනවා මේ කොන්ත්‍රාත් කරුවන්. මේ තෝරාගත් කොන්ත්‍රාත් කරුවගේ 105 ඉල්ලලා තියෙනවා මේ යමදියු. 105 ඉල්ලලා තියෙනවා යමදියු. 105 දුන්න අයට කොන්ත්‍රාත්තුව දීලා 105 නොදුන්න අයට සුදියමතුම කොන්ත්‍රාත් එක දීලා නැහැ ඉලාස්තුන්ද කියලා කොන්ත්‍රාත්තුවෙන් ඒක මගනකට දීලා මගනකට දීලා ඒක මගනකට දෙන්නේ කොහොමද ඉංජිනේරින් ඇස්ටිමේට් එක ප්ලස් 25% ප්‍රොෆිට් ඕවේ එතකොට අර කොන්ත්‍රාත් කරුවාට යනකොට යන ඉංජිනේරින් ඇස්ටිමේට් එක ප්ලස් 15ට මගනකට දෙන්නේ ඉංජිනේරින් ඇස්ටිමේට් එකට 125 එකතු කරලා එකපැත්තකින් කොන්ත්‍රාත් කරුවා අසරණ කරලා තියෙනවා කොන්ත්‍රාත් කරුවාට ලැබුණු ටෙන්ඩර් එක නොදී ඒ අර 105 දුන්න අයට ටෙන්ඩර් එක දෙනවා 105 දුන්න නැති අයට ටෙන්ඩර් එක නොදී අර තව 10ක් ඇඩ් කරලා මගනකට කොන්ත්‍රාත් එක දෙනවා මොන බලන්න අද රාජපක්ෂ ආණ්ඩුවේ හෙළුව අපිට දැන් මේ පාර්ලිමේන්තුවක් නැහැ අපි තොරතුරු දරගෙන පනතොස්සේ ඉස්සරහට මේවා ප්‍රශ්න කරනවා පාර්ලිමේන්තුවේ මේ පොළොව ප්‍රශ්න කරනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා මේ රට ආර්ථිකේ කඩාවැටෙන දිල්ලාට මැතිව දියුරු ජෝන්ස්ටන් බ්‍රාන්ඩ් වතුමා මේ අමාත්‍යංශ අමතේවල ඔහුගේ උත්තර බලන්න ඕන. එයාලා මෙහෙලා ඩීල් ගේම් ඈ හොඳ බලන්න රාජපක්ෂලාගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න 15 දෙනාගෙන් එක්කෙනෙක් මේ වැඩ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගන්න වියත්මගෙන් අහනවා. ඔගොල්ලෝ මෙයාට මොනවද දෙන්න උත්තර? මෙයාට වහා පරීක්ෂණ පවත්වන්න මෙයාට උත්තරයක් දෙන්න. ජෝන්ස්ටන් බ්‍රාන්ඩ් වතුමා අභියෝග කරන පුළුවන් නම් අද හිට මෙයාට උත්තරයක් දෙන්න කියලා. මෙයාට මඩ ගහන්න පුළුවන්. හැබැයි උත්තර දෙන්න බෑ. ඒසා අද රාජපක්ෂ ආණ්ඩුවේ පොරුත් ඉන්නවා මිනිමරුත් ඉන්නවා 2015 වල කලින් මේ රට කාපු මේ සෙට් එකම තමයි ආයෙ ක්‍රියාත්මක වෙන්න කියන බොහොම පැහැදිලිව අපිට කියන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක ලක්ෂ්මණ ආරා අභිවර්ධන මහත්මයා ඊපෙරද කියනවා එතුමාට විරුද්ධව මතයක් හැදුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හේතු දෙන්න ඡන්ද දෙන්න පාට. එතුමා හොඳ කතාවක් අතෑරියා. එතුමා කියනවා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එන්න නැත්නම්
යහපාලන ආණ්ඩුව හිටපින් දරු රාජපක්ෂ මහත්තුරු බේරගත්ත. මහින්ද රාජපක්ෂ මහත්තයා බේරගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බේරගත්තේ යහපාලන ආණ්ඩුවට අතුරු වින්දල. මත මේ කතාව තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ යහපාලන ආණ්ඩුවට හේතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එකතු වෙලා මේ රාජපක්ෂලාගේ 2015 කලින් තිබුණු චෝදනා වලට ඒ වගේම වරදවල් වලට තිබුණු නඩුකඩු තිබුණා නොඑක් තවත් තවත් ෆයිල් තිබුණා මේ වගේ බේරගත්තා කියලා ඒ මිලේ ඉන්න ලක්ෂණ ව්‍යාපාරේ වර්ධ මහත්ය මාතර දිස්ත්‍රික්කේ අපේක්ෂකතුමා කියනවා ඔන්න බලන්න ඔන්න අපේ රටේ ජනතාවට කියනවා මේ වගේ හොඳ අවධානයෙන් ඉන්න මේ කියන්නේ රාජපක්ෂලා බේරන්න යහපාලන ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා ශ්‍රී ලංකා ජාතික පක්ෂය ඇතුළට ඇවිල්ලා හටි දුරයක් කරගෙන ගිහලා ලක්ෂණ ව්‍යාපාරේ වර්ධ අපි පොඩ්ඩක් හුතුමාතරි දාවිය විස්තරාත්මකව කිව්වොත් හොඳයි මොනාගෙන්ද බේරුවේ මොන කේසකින්ද බේරුවේ කවුද උදව් කරුවේ යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ඉරප කවුරුයි නායක උදව් කරා නම් ඒ වගේ නම්ගම් සහිතව කිව්වොත් ඉතාලු හොඳයි ඒ වගේම අදහනවා වෙනද උතුමාලා දකිනවා බෞද්ධ සාකච්ඡාවක් දෙකක් සම්මේලනයක් සම්බන්ධතාවයක් දිනන සතියකට දෙක තුනක් අනිවාර්යෙන් ගියත් මගේ හරි එළිය හරි සංවිධානයේ මෙතන ගාලා තියෙන වියත්මක 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 එළිය 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 අද වියත්මක එළි එළිය අඳුර දැකලා තියෙනවා මාත්මාතේ පොල්සාකට මෙතන ඉන්න මාත්මේතුන් තුමලා ගිහිල්ලා තියෙනවා නෑ අද වියත්මකට එළියට වහින්න බෑ වියත්මක දන්නවා මේ ආණ්ඩුව යන්නේ කොයි පාරටද එයාට රෙදි ඇදගෙන වියත්මකට මේ ආණ්ඩුව ගැන කතා කරන්න බෑ වෙන්නේ සිටින්න බෑ වියත්මකේ විසාරදේශ කපිටකද රටු දෙකම ඉන්නවා ඒ නිසා පැහැදිලිවම මේ ආණ්ඩුවට විරුද්ධවද ව්‍යාත්මක සංවිධානයේ ඉන්න අනුමගානේ නාම යෝජනාවක් අතුන්නේ නැහැ. බයිගොම්නාල් දිස්ත්‍රික්කේ 19 දෙනෙකු නාම යෝජනා දෙන්න පුළුවන්. සාරදේශක් ව්‍යාත්මකේ කිව්වා සුදියවතුක්. එක්කෙනෙකුට දුන්නේ නැහැ. ජෝස්ටන් ප්‍රනාන්දුර ඔය තුමාගේ චක්බෝල ටික මේ මේ ඇම්බැට්ටේ ටික වන්දි බට්ටේ ටික තමයි දාගත්තේ. ඔන්න ව්‍යාත්මකට සලකන. ඉතින් මේ වගේ බරපතල සත්‍යයක් තමයි අද රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මම දැක්කා වජිර අභිවර්ධන මහත්තය කියනවා සමග ජන බලවේගය මහින්ද අලුත් මහින්ද ආයෙපස් මහත්තයව අගමැති කරන්න දෝකෝ මොකක්ද ඒ කතා අද සමග ජන බලවේගෙද ආණ්ඩුව එක්ක මහින්දලත් එක්ක හැප්පෙන්නේ එහෙම නැත්නම් අර සුළුතර කල්ලිද අද අපේ සමග ජන බලවේගය කියන අපේ කඳවුර ශක්තිමත්ව හදලා තියෙන්නේ එදා ජනාධිපතිවරයෙදි අපේ කඳවුර ඇතුළතගෙන සජිත් ප්‍රේමදාසනවත් වගේ පරාජය වෙනුවෙන් ගුමන්ත්‍රණය කරේ කවුද ඔය සුළුතර කල්ලි අනිත් රිකෝසින් මත්තුපාදවල සුළුතර කල්ලි තමයි සජිත් ප්‍රේමදාසනතුමාගේ කඳවුර ඇතුළතගෙන කඳවුර ඇතුළත ගුමන්ත්‍රණය කරමින් අපේ පරාජයන් සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරේ බොහොම සරසුන් සාගතව මම යකමැති කියලා සැපල් චන්දර කලින් දවස් සරසුන් සාගතව එන්සීසී කිසුමක් කරනවා අපි කුරුපට්ටම් කරලා අපි මැදයන් ව්‍යාපාරය විනාශ කරලා දැන් ගෑස් ගියක් නිර්මාණය කරනවා එදා අපේ කඳවුර ඇතුළත හිටපු නිසා සතුරු අඩුවක් ගන්න බැරුවේ හැබැයි අද අපි සතුරු අඳුරනවා අද රාජපක්ෂලගේ කඳවුරු භූමියේ කෙරවලක පොඩි බංකරයක් හදවන මේගොල්ලෝ ඉන්නේ වජිර අභිවර්ධන මහත්තයා මොනවද මේ කියන්නේ අද රනිල් ලකිණ රවි කඳවුරක් නෙමෙයි ඒක පොඩි බංකරයක් හැබැයි හදලා තියෙන්නේ රාජපක්ෂලගේ කඳවුරේ කෙරවලේ රාජපක්ෂලගේ ආශිර්වාදය දෙනවා අනුග්‍රහය දෙනවා එයාලගෙන් සැප සම්පත්ම් වෙනවා පහසුකම් වෙනවා ඒ සාහසුකම් ලැබෙමින් අපිට දිනුව අපි මේ මහින්ද රාජපක්ෂව අගමැති කරන්න හොදයි ඔවට අගෝස්තු 5 වෙනිදාට මේ රටේ ඉන්න ජනතාව උත්තර දෙයි. අතේ ඇඟිලි පහක් හම්බෙන්නේ නැහැ මන්ත්‍රී දූර. එක මන්ත්‍රී දූරයක් හම්බෙයි ජාතික ලැයිස්තුවේ. හොඳම සෙල්ලම් බලා ගන්න පුළුවන් සුජියවතුමා මා සාමාන්‍ය දේශපාලන අනාවැකි කියනවා. මේ එක හම්බෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයට බලු පොරේ පටන් ගන්නවා 6 වෙනිදා. බලු පොරේ පටන් ගන්නවා 6 වෙනිදා. අර මේ බල්වරවකට දාපු මස්කොට් මාස්කට් සඳහා ඔප්පු වෙනවා වගේ බලු පුරේ පටන් ගන්න පුළුවන් 6 වෙනි දේදා ජාතික ලයිස්තු පත්තරේ දුරේ ලෝතු ගන්න කියලා. මට ඉතින් නම් කියන්න පුළුවන් ඒ ප්‍රසාර පත්තරේ මොකද? ඒ ප්‍රසාර පත්තරේ නමවත් නෙමෙයි. අක්ෂේ මහලේකම්ලාගේ අස්සරත්ත තමයි බලේ තියෙන ජාතික ලයිස්තු පත්තරේ දුරේ පත් කරලා ඒ නිසා ගුණාගලෙන් මහලේකම්ලා කරලා එතුමා එතුමාගේම නම යෝජනා කරලා යවයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු පත්තරේ දුරේ සදා අඛිල විරාජ කාර්යව සම්මතුමාව නම් කරලා තියෙනවා. ඊට අඛිල විරාජ කාර්යව සම්මත එක්සත් ජාතික පක්ෂයේ මාලිකා සාගර කියනවා සාගර පිටුපලේ තියෙන තුමන් එක්සත් ඔන්න මම දේශපාලන අනාවැකියක් ඔබතුමාලා පොඩ්ඩක් මතක තියාගන්න මම අනාවැකි ගේමක් බල කරලා මේක අය වෙනදන් පස්සේ බලාගෙන ඉන්නවා ඒ නිසා මේක වල දීර්ඝව කතා කරන්න නැහැ ඔබතුමාලට සුබතාව දෙනවා සුබතාව පොඩි කාර්යයක් තව සලකන්න මේ නලී ඔබතුමා මේ කාර්යයක් සම්බන්ධයෙන් මට තවත් දෙයක් කොටාව මේ
විශේෂයෙන්ම මේ සංඝාකාර සම්බන්ධයෙන් මේ තියෙන ආන්දෝලන ප්‍රකාශය තුමා තමයි හිටපු නායකයා අවස්ථාවේදී ශ්‍රී ලංකා අපේ ක්‍රිකට් කණ්ඩායම. එතකොට දැන් එතුමාගේ මම දැක්කා ICC සභාපති සඳහා එතුමා තරඟ කරන්න මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පලවෙනවා දැක්කා. ඉතින් එහෙම තියෙන අවස්ථාවක මේක ඇත්තටම මහින්ද රාජපක්ෂත් මම හිතන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන කතාවත් මම හිතා කිව්වා මේ කුමන්ත්‍රණය දන්නේ නැහැ. අපිට නම් කුමන්ත්‍රණය මොකද්ද කියලා තාම වැටහිලා නැහැ. එතුමා තමයි දන්නේ. ඉතින් එතුමා විල්ල බහමන්ටත් හරි දැක්සයි එතුමාගේ පවුලව. ඉතින් මේකෙදී තියෙන වැදගත්කම තමයි එහෙම මේකට සංඝාකාර ඉදිරිපත් වෙනවා නම් දැන් මෙතනම මේ මහින්දානන්ද කරපු බොරු ප්‍රකාශයේ ජනාධිපතිතුමාට හරි අල්පතුමාට හරි නවත්තන්න තිබ්බා. මේ පිස්සු කතාවක් කියලා තියෙන ඔය කඩවර ඉන්නවා කියලා. දැන් එතනින් පටන් ගත්තේ වාචාලකමට හරි කියපු දේ පටන් ගත්ත දෙයින් දැන් සංඝාකාර දෙහිම ඒ විශේෂයෙන්ම ICC තත්ත්ව සඳහා තරක් කරනවා නම් දැන් මේ CID එකට කියන කියපු එකම ඇති එතුමාව බ්ලැක්ලිස්ට් කරන්න. තරක පාවා දීම සම්බන්ධයෙන් CID ලංකාවේ CID එක ලංකාවේ මේ ජාත්‍යන්තරේ දන්නේ නැහැ නේ අපේ ඉන්න ඇමතිවරු මේ නට් කේස් කියලා. ඒතර ජාත්‍යන්තරයට යන්නේ සංඝාකාර තරක පාවා දීම සම්බන්ධයෙන් ඒ රටේ රහස් පොලිසියක ප්‍රකාශයක් ලබා දෙයි. එතකොට දැන් එතුමාට එතකොට ඒකම ඇත්ටි එතුමාගේ නම චෙක් වෙන්න. ඒතර දැන් මේ මං හිතන්නේ මේක අවශ්‍ය කාරණා නෙවෙයි. කවුරුත් දන්නවනේ මේක මහා බුරු කතාවක් කියලා. ඒතර මේක මොකටද මේ බඩු ගණන් ඒ අහස උසට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ ජනතාවට. ඒ මේ වගේ මාතෘකා නිර්මාණය කරන්නේ මේ ආණ්ඩුව. ඉතින් මේක ලොකු ප්‍රහේලිකාවක් ඒ වගේම ඉතාමත් මම හිතන්නේ අසාධාරණ අපකීර්තියට ලක් වෙන රට අපකීර්තියට ලක් වෙන අපේ නායකයෙක්ට ඒ තනතුරට යන්න පුළුවන් අවස්ථාවක් නැති කරන අවස්ථාවක්. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියනවා ස්පෙෂලි ඩෙලිගේෂන් මේඩ් බයි ද මිනිස්ටර් මහින්දානන්ද අලුත්ගමගේ this has caused irreparable damage to actually the future of Mr. Sangakkara because I saw a news alert saying that that he will be contesting for the ICC presidency. I don't know how far it is true. But if it is true, this allegation itself, when this allegation came, when this stupid statement was made by then minister, the president or the prime minister would have taken the phone and told him, why don't you keep quiet, don't make foolish statements. If it was a foolish statement and without any base that if he had made that statement, then they would have taken action and kept him quiet. And they didn't do that. And now as a result, if he is contesting at all, this itself is going to be a black mark on him, and they don't know that in this country there are stupid ministers who make statements like this without any responsibility. They always say, Mahindanand always say, with responsibility, the telephone bill have not to be paid, the electricity bill have not to be paid, the water bill, and that is his normal, this culture of Rajapaksa clan, and there's no responsibility, but they use those words, and there's no meaning of those words also. So even this one, when Sangakkara goes and gives a statement to the CID, those international bodies will go into that and they will consider that for match fixing, Sangakkara had been summoned to the special police investigation unit in Sri Lanka. So that itself will be a black mark for him and he will be rejected on that basis. So this can be from India, I don't know from Australia, I don't know from which country. This can be a, because this is a very valuable question for a country, and they might use enormous amount of money, and they might even use ministers, cricketers, other players to make allegations against the people who would be elected to those positions. So you have to go into this in detail, and I hope the country, the relevant authorities, I don't believe that Rajapaksa will do anything about it because they are the ones who are creating these things. So at least the law enforcement, if they can independently, we have brought a lot of independent bodies, but I don't know if they are independent anymore, but I hope they are independent and they will investigate into this. ये बाकी उक्त माले गर्दान भी उत्तर ना जैसे मैं तब बोलूँगा क्या हुआ जैसे जैसे कराई के लिए रखो क्या लाए रटे साली था लड़ने के आंधो अब क्यों रटे साली अच्छी बात है क्या मैं माँ बैठ गई Thank you.
ඉතාමත් පැහැදිලි මුතුමල බලන්න මුදල් ලැබු කරුවේ නැහැ කියලා කිව්වා. දැන් මිලියන 300ක් බණ්ඩාර ලේකම් තුමාගේ විරුද්ධතාවය මත අච්චු ගහලා තියෙනවා. තව මිලියන 120ක් අච්චු ගන්නත් යනවා. ඒක ඉතින් මුතුමල කොහොමද මේ මේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය දැන් ඒක තමයි ලෝක බැංකුව විසින් අපිට ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා. මධ්‍යම මධ්‍යයේ පහළ ආදායම් ලබන රටක් බවට. ඉතින් මේක අපි ඉතාමත් මම දන්නේ මේ මේ අත්දා වරන්ඩ රටවල් බාර දීලා අතු නිරනම ගොඩාක් රටවල් අතිදල තියෙනවා. ඉතින් මේ රටේ ජනතාවත් බපුවට ගාගෙන රට වෙනුවෙන් කියලා මේ ඇති කරපු වෙනස මම හිතන්නේ රටේ ඉතාමත් අගෝස්තු පහ හරි තීන්දුවක් ගත්තේ නැත්නම් ඉතාමත් නරක තැනකට යන්න පුළුවන්. ඉතින් රටේ ජනතාව සහ ඉතින් මුළු ජනතාවම කියන්නේ මේ පක්ෂපාත බේදයෙන් තොරව බුද්ධියෙන් හිතලා මේ සම්බන්ධයෙන් ආවේගවලට පුරවට අන්දන මේ ජාතිවාදයට ජාතිකත්වයට අහු වෙන්නේ නැතුව මේ අගෝස්තු 5 වෙනිදා හොඳ කණ්ඩායමකට රට දිනු කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් පිරිසකට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම නලින් මැතිතුමා කිව්වා මේ මේ මම දැක්ක මහින්දාස් මහත්තයා ගෝට් මේ විශේෂයෙන්ම කවුරු ගැන අහනකොට උත්තර දෙනවා කරන්නේ හව කරන්නේ අර පුතෙක් ගැන අහන්නේ පුතෙක් ඩක වැඩ කරපුවාම තාත්තා ගහන්නේ ඌ කසිප්පු ගැවණ නේද කුඩු ගැවණ නේද කියව තාත්තා ලගින් මේ කරුණ ගැන කියන්නේ මේ 3000 කැලුවක් කියන Google එක ගැන කියන්නේ ඔයගේ ඉවරුම් කියන්නේ තමයි මහින්දාස් මහත්තයා කියන්නේ ඇත්තටම තාමත් පහත් තත්ති ජාතිවාදී අවශ්‍යන වෙලාවට ජාතිවාදී අවශ්‍යලා තමයි යාළුවෝ නම් ඔබ ආරක්ෂා කරලා මිනිමරු කුටුකාරයෝ මේ නැවත මේ මහින්දරාජපක්ෂ මහත්තයාගේ මේ මර දේශපාලනය හොර දේශපාලනය මේක ගේන්න දූෂිත දේශපාලනය ගේන්න මේ රටේ ජනතාවට එක නොගෙන එක ඔලේ පෑදෙන්න ඒ වගේම ජනතාවට සිහි බුද්ධියේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න සියලු දෙනාටම ශක්ති දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පොසිටිව් ප්‍රශ්නයක් අනුරාස් මහත්තයා දින අභියෝග කරන්නේ දැන් මේ MCC කියුසුම ගැන කරුණාල ප්‍රකාශය ගැන ඊවට උනාරු ප්‍රකාශයක් කරොත් ඒකට අපි අභියෝග කරනවා පුරා කඩෙන් දෙක තුනක් හරි කියන්නේ ඒක නම් කියන ප්‍රශ්න හරි හරි බොස් ඔය ගානකට ඔය නැහැ ඔය ආයි සෙනා ආයි සෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජනපල වේගය 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කය අංක 18 සමගි ජනපල වේගයෙන් කොළඹින් ඉන්නම ඕනේ එරම් මමත් එකගයි එස්.එම්. මරික්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය මට ආරච්චි වුණා රුස් ඩොක්ටර් මොයිකුත්
ගන්නක වෙනුවෙන් මේපත් වෙලාවේ ජනාධිපති විද්‍යා කියන විදේදාස රාජපක්ෂ මහත්තයා අවන් ගාන්ඩ් එකට කොන්ත්‍රාත්තේ කොන්ත්‍රාත්තලා තීරය ලැබුණා. මේ වර්ග ඔහු වෙනල දෙනවා මොකද මෙහෙන පාත් මෙහෙන විශ්ස ඒකරේ කෝටි දෙක තීරය විශ්ස මගේ තවත් අපේ සභාපතිතුමෙකුට දීලා ඒ මගින් මම ගත්තා. ඒ සභාපතිතුමා ඉන්න සතියේ සම්පූර්ණ නිවේදන දෙකක එයා වෙනම කතා කරා. මට කියන්න තියෙන්නේ මේකම ඉස්සෙල්ලා අවන් ගාන්ඩ් දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා 2016 විතර තමුනාන්දරට මතක ඇති ඕකම කිව්වා මිලියන 5ක් දුන්නයි. ඒතරේ හොඳ වෙලාවට ඒ වෛද්‍ය සයුරු ඒ මුළු මේකම ඔහුත් එක කරන කතාබහ අවන් ගාන්ඩ් අනිත් කොම් කට්ටියගේ කතාබහ කරනවා රෙකෝඩ් කරනවා වගේම එයත් රෙකෝඩ් කරලා ඒකෙන් මට උත්තරයක් තිබුණා. මොකද දැන් මට ඔහු කිව්වාම මෙහෙම අවන් ගාන්ඩ් මට පල්ලියුවා කියලා මම කිව්වා මම කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. මම ප්‍රතික්ෂේප කරේ අපිට විරුද්ධව අපිව පරද්දන්න අපිව මරන්න හිටපු මිනිසුන්ට උදව් කරපු කෙනෙක්ගෙන් මුදල් ගන්න මට වැඩක් නැහැ කියලා මම කිව්වා. අද වාහක තියෙනවා අතරමානකට ගෙන්න තිබා. දැන් ඒක එයා වාහනේ යන ගමන් එයා කතා කරනවා ගන්න. කතා කරලා එයා කියනවා මෙම මිනිස්ට මේක ප්‍රතික්ෂේප කරලා. එතන එයා අනෝ ප්‍රතික්ෂේප කරලා ඕ ඉතින් ඒක කරන්නේ කියලා කිව්වා. මේ සංවාදය දැන් ඒකෙන් ඔප්පුණාමම ගත්තේ නැති විදිහ. හැබැයි එදා කිව්වේ මිලියන 5යි කියලා. දැන් ඊයේ රෑ වෙනකොට ඒක මිලියන 20 වෙලා තියෙනවා. කෝටි 2ක් වෙලා තියෙනවා. ඒක බලන්න. මිලියන 5. ඒකට මොනවද බැංකු මේවයි. ඒකට ඒවට මේ පිළිබඳව අපි වහම නීතිමය කටයුතු කරනවා විජේදාස රාජපක්ෂට විරුද්ධව, සාර්වජනික දෙන්නට විරුද්ධව, ඒ යුගලට විරුද්ධව අපි නීතිමය කටයුතු කරනවා. ඒ පුද්ගලයාත් නීතිමය කටයුතු කරන්නේ. දැන් එකපාරට මිලියන 5 මිලියන 15 වෙලා චෙක්පත් අරගෙන ඇවිල්ලා පෙන්වලා දීලා තියෙනවා. ඕනේ කෙනෙකුට පුළුවන් චෙක්පතක් අරගෙන ලියන චෙක් එකක් ලියලා කෑෂ් කියලා ලියලා මේව කරන්න. ඒතකොට යා ඔප්පු කරන්න ඕනේ එහෙම ගල් නැහැ කියලා. එදාන කිව්වේ ලක්ෂ මිලියන 5යි. ඒක මට එන්නේ කියලා. ඒතකොට ඒක ප්‍රතික්ෂේපයි කියලා යා දන්නවා. දැන් කියනවා මිලියන 20ක් කියලා. දැන් බෞද්ධ කාලේ මේ මිනිසයා දිව්වා අපිට විරුද්ධව කෝටි 50ක් කියලා දන්නවා. මටත් විරුද්ධව මම හිතන්නේ පළවෙනි කෝටි 50යි පළවෙනි කොටස මම හිතන්නේ විජේදාස රාජපක්ෂට ගෙවන්න නැති කියලා මේක කරන්න. මොකද ඔකට දැන් නියදම දැන් කෝටි 50ක යාම කියනවා එයා දෙවනා කියන. දැන් මේ කෝටි 50යි කීයක්ද දන්නේ නැහැ. මෙයාට කෝටි 10ක්ද 20ක්ද මේ පළවෙනි එක කරන්න. මොකද විජේදාස රාජපක්ෂේ කියන මිනිස්සයා සල්ලි නම් ඕන එකක්. සල්ලි වලට ඕන එකක්. බලය සඳහා ඕන එකක්. එහෙමනේ පක්ෂ මාරු කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා මොකද නැහැ නේ යාද ඒ වෙලාවට බලය. දැන් එයාට කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි යාට බලය ඕනේ. බලය එන නම් රාජපක්ෂලට මොන ජරා වැඩක් හරි කළා රාජපක්ෂලකින් ඇමරිකාවක් ගන්න. මන්ත්‍රීකමක් මිනිසුන්ගෙන් ගන්න ඕනේ පොත්. ඒක පොත්ේ මිනිසුන්ට මන්ත්‍රීකම් ගන්න අපේ වගේ කට්ටියට ගහලා. එතකොට එයා හිතනවා එයා ජනප්‍රිය වෙලා ඉතරේ තන්දි දෙයි කියලා. මම හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මිනිස්සු ඉතර මෝඩ නෑ. මෙයා කෞගේ කාලේ කරන දේශපාලනය. දෙක වැඩියෙන්ම රාජපක්ෂලාට ගැතිකම් කළා බොරු කියලා දැන් මට ආරජ්‍ය වුණා පෞගේ කාලේ කියලා දුන්නා රාජපක්ෂලාත් එක්ක මේ මහින්ද රාජපක්ෂ ඒ මනුස්සයා දැන් මේ වයිතර ගිහිල්ලා මේ පෞ මේ මනුස්සයාට ගිහිල්ලා කියලා දුන්නා මමයි කම්පිකයි එම තමයි මේ කවුද යෝෂිතව නාමල්ල හිලේ ගන්නේ ඔය මිනිහත් එක්ක අපි කතා කරලත් නැහැ ඔය මිනිහත් එක්ක කතා කරන්න වැඩක් නැහැ අපි කැබිනට් එකේ ඉන්න කාලෙවත් මම කතා කරන්නේ නැහැ කතා කරන්නේ නැත්නම් මොකද ඔය මිනිස්සු දේශපාලනය කරන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඒගොල්ලන්ගේ අපේ විකම තියෙන වෙනස අපි ඉන්න දැන කකුල් දෙක අපි තියාගෙන ඒක ප්‍රතිපත්තියක ඉඳලා අපි වැඩ කරනවා. එතකොට එයා කරේ දැන් අද පේනවනේ එයා මොනවද කරේ කියලා. යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන යහපාලන එක කරේ කියලා අද පේනවා. අද එයා කියන්නේ ඒක. අද එයා වැඩවල තියෙන රාජපක්ෂලට. අද එතකොට එයා ගිහින් බොරු කියනවා අපිට කාවවත් හිරේ දාන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මතකද කියලා. හැබැයි අපි පොරොන්දුවක් දුන්නා සිදු මිනි බැරුම් සහ अभी एक
කාටවත් මේ කියන පුද්ගලික තරහකට ගන්න දෙන්න ඕක නෙවෙයි මට රාජවංශ බහුලත් එක කිසිම තරහක් නැහැ ප්‍රති මේ පුද්ගලිකව ඒගොල්ලත් එක්ක එහෙම තරහ වෙන්න හේතුවක් දෙන්නේ නැහැ මට ඉතින් ඒකකොට නමුත් අපි අපිට ඒ රජය අරන් දුන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අපි ඉෂ්ට කරනවා එහෙම නැත්නම් අපි ගුරු බොරොන්දු දෙන්නේ නැහැ දෙකෙන් එකයි එතකොට අද විජේදාස රාජපක්ෂ කියන මාත්‍යාට එහෙම ප්‍රතිපත්ති මොනවාක්වත් නැහැ පාර්ලිමේන්තුව එහාට යනවා මේ පැත්තට වාඩි වෙනවා එක එක හේතු එක පාට මේ අපිත් එක්ක ඉන්නවා ඊට පස්සේ ශ්‍රී ලංකාවත් එක්ක ඉන්නවා ඊට පස්සේ පොරොට්ටුවත් එක්ක ඉන්නවා කාලෙන් කාලට වැඩි කාලෙට එක පැත්තට ග්‍රීෂ්ම කාලෙට එක පැත්තට එහෙමයි මොකද මුදල් සඳහා ඕන එකක් කරයි ඕන ජන වැඩක් කරයි ඒ නිසා දැන් අපි කියනවා මේ ඒ නිසා මේ මම කරුණාකරලා කියන රාජපක්ෂලට මේ මඩින් නැතුව පොඩින් එන්න මේ වගේ මේ ත්‍රාඩ ව්‍යාපාරිකයෝ අල්ලගෙන රාජපක්ෂලාගේ ඉතුරු වෙලා තියෙනා නාමයක් ඒ නාමයක් කැට කරගන්න එපා මේ වගේ ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් කරේ මේ ව්‍යාපාරිකයා ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් අහන්නේ දැන් කියන්නේ මොනවද අරයට මෙච්චර දුන්නා මෙයාට එච්චර දුන්නා එයාට දැන් මේ මිනිහා කරලා තියෙන්නේ පකා දීපු එක මුළු ජීවිත කාලේ මේ මිනිහා බිස්නස් දෙකේ කරලා තියෙන පකා දීපු එක එකක් ඉතින් මේ වගේ මිනිහෙකුට දැන් මේ මිනිහා අල්ලස්තු මිනිහෙක් අල්ලගෙන ගිහිල්ලා කතා කරන්න ඕනේ මේ පකා ගත්තේක එවුන් අල්ලගන්න පකා දුන්නේ කව අල්ලගන්න පකා දීලා අනිත් එක මිනිහා දීලා තියෙන්නේ කවුද මිනිහාට පහර ගහපු හැම එකකටම සල්ලි කියලා මිනිහාට ලෙමන් ගාඩ් එකට ගව කරපු එකේ කිව්වොත් සල්ලි කරන්නේ මුතුම ව්‍යාපාරිකයෙක් මේ ලෝකේ ඉන්න එකම ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරිකයට ගාණේ උන්ට සල්ලි දෙනවා උදව් කරන්නේ උන්ට මොකක් නැහැ අර ඒකේ තියෙනවා මට උත්තරේ සතයක්වත් දීපු දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂට ගෝඨාවේ ඒ කියන්නේ නිකන් දීලා තියෙන්නේ මල් ගත්තේ කුජ කරන්නේ ඒ කියන්නේ ඇවන්ගාඩ් කියන මේ සිකියුරිටි කාර්යය මෙයා මේකේ අර අර සින්නයියා නාවික හමුදාපතිවරයා මොකද කියන්නේ නාවික හමුදාපතිතුමාගේ ඉන්ටර්වියු එක තමයි ගන්නවා සමාජ වෙබ්බඩ වල ඔක්කොම ගියා ටීවී වල එයා පැහැදිලිව කියන්නේ ඇවන් ගාඩ් කියන්නේ නිකන් සිකියුරිටි කොම්පැනියක් මේ රටේ තිබුණ මේ ගෙවල් බලාගත්ත කාර්යාල බලාගත්ත සිකියුරිටි කොම්පැනියක් එයාට දුන්නා ඉන්දියන් මහා සාගරේ ගෝඨාභය රාජපක්ෂ ඉන්දියන් මහා සාගරේම දුන්නා බලාගන්න කියලා ඉතින් ගමේ මේ මහවැලි කියන ගඟවත් බලාගන්න බැරි මිනිහට බාර දුන්නා බලාගන්න ඉන්දියන් මහා සාගරේ පස්සේ බලාගන්නේ මොකද ඉගෙන ගන්න ඉන්දියන් මහා සාගරේ කරලා මහවැලි බලාගන්න මොකද මේ රටේ කිසිම මිනිහෙක් මහවැලි ගඟවත් බලාගන්න මේකට තියලා නැහැ ඒ වගේ මේ රාජපක්ෂ දුන්නා ඉන්දියන් සාගරේම බලාගන්න මේ මොකද මේ සෙකියුරිටි කොම්පැනිය ඔය සෙකියුරිටි කොම්පැනිය ඔය මනුස්සය ඒකවල ඇවිල්ලා සිරිකොටි ඉස්සරහා රස්තිය දිවි රණ වික්‍රම දිගේ එළියට එනකන් ඔබතුමාලට මතකද ඉන්නේ එළියට වෙලා බෑ ගණන් අපින රණ වික්‍රම දිගේ වාත එළියට එනකන් මොනිටර් කියන්න ඉතින් ඒ හිෂපු මිනිහට මොකද හොඩා වේ රාජපක්ෂ පිටරට ඉඳලා ආව මේ කවුරුවක්වත් වැඩි ආස්තේ කරන්නේ නැහැ මේ ආපලක් වුණා ඒතකොට ඉන්නවා මේ ලොක්කේ කියන ඉතින් එහෙමත් නැතුණා කිසිම ටෙන්ඩර් පරිපාලනය නැති මොනවත්වත් නැතුව තමයි මේවා දුන්නේ හැබැයි නිකන් දියදී එතකොට මේ ඇවන්ගාඩ් එක නැති කරන්න හිටපු අපිට සල්ලි තියෙනවා. ඒක හැබැයි තියෙනවා. මේ ඇවන්ගාඩ් එකට විරුද්ධව කතා කරලා ඒකට අහෝති කරන්න හදපු ඩම්බිකට සල්ලි තියෙනවා. මොකද අපිට සල්ලි. එහෙනම් ඊටපස්සේ මම කියනවා ඇවන්ගාඩ් එක ගහපියව මොකද ගහම් ගැව්වම සල්ලි අම් වෙනවා. උදව් කරන්න එපා මොකද උදව් කරාම සල්ලි දෙන්නේ නැහැ. දැන් මෙයාගේ ඒක මේ තියෙන්නේ. අද ඔක්කොම සල්ලි කියලා තියෙන්නේ හැමෝටම මානුර කුමාරට මට ඩම්බිකට ඔක්කොටම. මොකද එතකොට මහින්ද රාජපක්ෂල මුකුත් දීලා නැහැ. ඇගෝටාගේ රාජපක්ෂල දීලා නැහැ. මොකද මොනවත්වත් දීලා නැහැ. එතකොට මේ එතකොට මේ වගේ මේ 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 මිනිස්සු හිතනවා ඇති කෝටි 50ක් වියදම් කරලා අපිට ඔයිට වඩා ලොක්කව ආවා අපිව විනාශ කරන්න. මොකද ඔය 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 චවුර ඔය ඔය කාඩ ව්‍යාපාරිකයන්ට අපි කියනවා අපි හැප්පුණේ ජයාරලත් එක්ක. අපි හැප්පුණේ ප්‍රේමදාසත් එක්ක. අපි හැප්පුණේ චන්ද්‍රිකාලත් එක්ක. මුළු රාජ්‍ය බලයක් එක්ක. අපි හැප්පුණේ රාජපක්ෂලත් එක්ක මතක තියාගන්න. එහෙම එකේ මේ වගේ මේ 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 සෙවල මේ සෙපඩේ එක හැප්පෙන එක අපිට මේ මේ සුළු දෙයක්. මොකද මේවා අපිට මේ නිකන් මේ මේ සිල්ලර වැඩ. එයාගේ කට දියුණයි වාචාලකම දියුණයි කියලා එයා ඉන්නවාදී අපි බය කරගන්න. උන්ට වඩා ලොකු ආවනේ අපි බය කරන්න. තාම අපි ඉන්නවා අපිට ගහපු එකක්වත් නැහැ අපයි. අන්නේ කරලා වෙලා තියෙන්නේ. ඒකත් ඒ ගිහිල්ලා තියෙනවා අපි ඉඳලා තියෙනවා. ඒකේ ඉඳලා මුකේරත් වෙන්නේ කරන්නේ. මොකද වෙන මුකුත් නැහැ. මොකද මගේ කේන්දරේ කියලා මට ගහන එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි එයාට වෙන්නේ. මේ කේන්දරේ වැඩිලක් නැහැ මෙතරගල්. ඒක ඉඳලා ඉතුරු කාල පරිච්ඡේදය තියෙන්නේ. ඒකට මේ කේන්දරේ වර්ධෙන්නේ නැහැ.
මම මේ ඉය වෙලෙදක් කියන්න මට ගහපු එකට හාරට කැගෙනවා දෙලිම ඒකේ ඒ පැත්තේ තව එකෙක් ගහවලා හිටියා පාර්ලිමේන්තුවේ නාඹුර නැති නලා එයා වෙන එයා දෙකියා ඉතින් මම දන්නේ මොකද කියලා ඒ මොකද අපි යම් කිසි ප්‍රතිපත්තියකට ඒක හරි වෙන්න පුළුවන් සම්මාදර පිළිගන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් අපිට ප්‍රතිපත්තියක් තියෙනවා කියන්නේ අපි දේශපාලනට කරන්න ආවේ ප්‍රතිපත්තිය දේශපාලනය හොඳ අපි ආවේ UNP කරන්නවත් නෙවෙයි ශ්‍රී ලංකා කරන්නවත් නෙවෙයි ඒකත් මම කියන්න ඕන නෑනේ අපි ආවේ වමේ ආ සමාජවාදී විප්ලවය කරන්න ඉතින් ඒවා කඩාගෙන වැටෙනකොට සෝවියට් දෙවියන් කඩාගෙන වැටෙනකොට තමයි මම තීන්දුවනේ මේ දෙකෙන් ජාතිවාදී ආගම්වාදී නැති පැත්තට මම ආවා ඊට පස්සේ තියුනේ ලිබරල් නිදහස් චින්තනයක් තියෙනකොට වැඩිය කොතන තියෙන්නේ එක්සත් ජනතාවට යුද්ධයට සහයෝගය දෙන්න මහින්දට ගියා යුද්ධයට ඉවර කරලා සාමය ගොඩනගන්නේ නැතිකොට අපව අපි හැදිලා අපි අපිට යම් ප්‍රතිපත්තියක් තියාගෙන තියෙන්නේ දැන් උනත් රණිල දාලා ආවේ මේක අන්තිම මොහොතේදී නැතුව මේ කාර්ය කරන්න බෑ එතකොට මහජනයා රුවේදී ඉන්නේ පෙළ ගැහිලා සම්විධාන වලට ඒක තමයි ජනතාව ඉතින් ඒ නිසා අපි එක්තරා දේශපාලනයක් අපි කරගෙන එන්නේ අපිව සල්ලි වලට ගන්නත් බෑ බලයට ගන්නත් බෑ විජය දාසලා වගේ අන්න ඒකම කරගෙන යනවා අපි ආසන නැතුණත් අපි මොනවා නැතුණත් අපි අපේ දේශපාලන මතය අපි වෙනස් කරන්නේ මොන ඡන්දා වුණත් අපි ජාතිවාදය කරපින්නා ගන්නෙත් නෑ ආගම්වාදය කරපින්නා ගන්නෙත් කිසිම කෙනෙක්ගේ මම කුලේ කියලා මම ඡන්දේ ඉල්ලන්නේ නෑ ඒ වගේ අපේ තියෙනවා යන්ත්‍රී සාධර්ම ටිකක් ඒකත් එක තමයි අපි දේශපාලනය කරන්නේ ඉතුරු කාල පරිච්ඡේදයක් කරන ඉතින් ඒ නිසා දැන් මේ මගේ අදමට ආව ලිපියකින් මේ ඇවන්ගාඩ් එකේ තව තරහට වැඩ මේ ඒ කාලේ ඉඳලම මෙයා වුණා තමයි කරලා තියෙන්නේ මිනිසුන්ට කාර්යය කළා මේ තියෙන්නේ මේ කවුරුවක්වත් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ මයිකොන් කියන්නේ ඔව් ෆැමිලි ගාන මේ තියෙන්නේ to be entered into the information book for at Bumblebee Police Station James George Bowie age 37 years male Australian national holding passport number M1247814 occupation chief executive officer and director of Runa 2001 multivision private limited situated at 21 Anderson Road off Dickmans Road Kelambu 5 permanent address in Australia Leon Street Williamston Williamstown Victoria Australia මේ ඒ මනුස්සයාට තර්ජනය කරනවා මේකේ තියෙන මේ අන්තිම හරිය මම කියන we have come to know that mr senaadhipati had taken this action on the firm instruction of a cabinet minister එදත් මේ කැබිනට් ඇමතිවරුත් එක්ක ඔය එයාට දැන් අහුවෝ කීයක් ගෙවුවා කියලා දැන් අරන් ගියා කැබිනට් මිනිස්ටර් on the advice from fgm serum Multiplicial lawyer the letter of complaint and dissatisfaction relating to the inappropriate conduct of the security service was drafted and sent to the security firm and copied of the defense secretary. ඒ කියන්නේ මේ security firm එක හොඳ නැහැ කියලා එමුතු ලියනවා. FJD chairman කියලා කීර්තිමත් නීතිඥ සමාගමත් එක්ක එකව වෙලා ලියුමක් ඒගොල්ලෝ අරලා ලියුමක් යවනවා මේගොල්ලන් තමුගලගේ service එක හොඳ නැහැ කියලා. මේ වගේ මිනිහෙක්ගේ service එක හොඳ වෙන්නේ නැහැ කොහොමද? As a result of this action, Mr. Senaadhipati over telephone conversation on the afternoon of 3rd April threatened my life, safety and gave me an ultimatum if I remain in this country. The balance of Videsha Ayodhya came to me karan. Yaga, jeevita karjana karla, you know, vahama ratin pita lehani. I asked if this was a threat and the reply, and he replied, I don't give threats, I just take action. මගේ ගාව තර්ජන නැහැ මගේ ගාව ඇක්ෂන් තියෙනවා I then informed him that I will inform the Australian High Commission the police and the media of the threat made I wish to state that I bring to this to the notice of the police for my future reference this is all I have to say කියලා ඒක අස්සම් කරලා තිබෙනවා පොලිස් ස්ථානාධිපති බම්බලපිටිය මේකේ කියනවා ඊයේද පැමිණිල්ල නර්ම ආයතනයේදී මේ පැමිණිල්ල අස්සම් කළා අතර ඊයේද පිටුව තේදයන්ගේ තොරතුරු පොතේ ඕ සෑ කුඳා සරිදාද ප්‍රේමරත්න මහා නිවැරදි වැළකී ඊට පස්සේ කියනවා ඊයට පිටපත පිළිවෙල පිටිය බම්බල පිටිය පොලිස් ස්ථානයේ ඇති සීඩීබී පොතේ උපුටාල ගණනද සත්‍ය පිට බවත් මුල් පිට බද මාවාරයේ ඇති බව සාධිත කරමි ස්ථානාධිපති වත්ති පොලිස් බම්බල පිටිය දැන් මෙයාගේ මේක තමයි මෙලෙ දැන් මෙයා මේ රාජ්‍ය බලය ආවම මෙයා හරි ඡන්දියෙක් දැන් මේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ අන්තිම කාලේ 2019 කාලේදී මට එක දවසක් කතා කරනවා වජිර අභිවර්ධන හිටපෑම. කතා කළා මට කියනවා මේ රාජිත විශේෂ පුද්ගලෙක් ඔයාව හම්බෙන්න එනවා
අපේ ගෙදර එන්න පුළුවන්ද මම ඇහුවා කවුද කියලා නෑ ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ ඔයා එන්නකෝ ඔයාට හරි වැදගත් මේ පුද්ගලයා මෙයාව හම්බ වෙන්න එන්නකෝ මේ ලොකු කතාවක් තියෙනවා කතා කරන්න ඒ සැරේ මම කිව්වා මට මේමයි වැඩ රෑ 7ට 8ට විතර මම එන්නම් මට මතක හැටියට මම රෑ 8ට විතර මම බජරේ ගෙදරට ගියාම මට අඳුරලා දුන්නා මේ දන්නවද කියලා අපේ කපාට අඳුරන්නත් බැරිවුණා ඒ සැරේ කිව්වා මේ නිස්සංක සේනාධිපති නිස්සංක වල වඩා සේනාධිපති කෙනෙක් මම දැනගත්ත මිනිහා මම කිව්වා මෙයාද පුද්ගලයා මම කිව්වා මෙයාට කතා කරන්න නෑ මම මෙයාට කතා කරන්න මොකද මේ මම කිව්වා මෙයාගේ දැන් ඇඟේ දහත් පැලවතු ගහගෙන තියෙන රෙකෝඩින් මොකද ඒක තමයි කතා කරන්න නෑ මේක මට අවශ්‍ය නැහැ මෙයාට කතා කරන්න කියලා ඒ සැරේ කිව්වා අනේ කර එහෙම කරන්න නෑ මම කියලා ওই මිනිහට खाली राज्य बल आवाम किसी दावत का भी राज्य बारे में आवश्यक है विपक्ष इन लोगों को हैप्पी पुलिस जीते क्या हैप्पी ना मालूम क्या नहीं करना तो आना पुलिस जीते बैरिकेड पाइंग गाल बीच गलत दिए ना कहाँ ये उपकरण गलत दिए ये उपकरण गलत दिए ये विपक्ष है बाले में ये कर दिए ना अबे अबे साम माचर मारे अभी बात राज्य वाले अभी बात की करने एक तो मैं अभी प्रतिबात मैं करती है මේ ගුණෝ එකම ප්‍රතිපත්තිය මොකද්ද රාජ්‍ය බලය ආවම තමන්ගේ කෙන ජනාධිපති වුණයි කියලා මේගොල්ලෝ දෙලිම කමාන්ඩර් මේ මේජර් කෙනෙක් නේ මෙයා දැන් යන්නේ නිකන් කමාන්ඩර් වගේ දැන් මෙයාගේ මේ මුළු මේ වෙනම විශ්වත් එක්ක ගැන තමුන්නාට බලන්න අර සිංහ අයියා මේ විකම ඒතොර රවි විජේගුණ මේ දෙන්නම නේවි කමාන්ඩර් දෙන්නත් හැබැයි මෙයාගේ කොම්පැනි ඉතුරු නේවි කමාන්ඩර්ල වැඩ කරලා තියෙනවා ඒ කරලා තියෙන මොනවද මෙයාගේ ඒ ගෙව්ව එක කට්ටිය ඉතින් ඒ නිසා මම ධම්මනාගලට කියන්නේ මේ වගේ මඩ තව ලෑන්ති කරනවා. තව දැන් තියෙනවා වෙනම මඩ ගහන්න ආයතනයක් ලෑන්ති කරගෙන තියෙනවා රාජපක්ෂලා. රාජපක්ෂලා මඩ. දැන් ඒකේ මට එතන ඉන්න තරුණ ඒ මාධ්‍යවේදී මගේ පුතාට කතා කරලා කියලා දුණා. එතන මඩ මේකක් මට හදනවා 3 වෙනිදාට නිකුත් කරලා. අන්තිමටම. 3 වෙනිදාට නිකුත් කරන්න ඒ කියන්නේ ඔය මගේ මොකක් හරි දැනගේ ඉඳලා මම කතා කරන්නේවා ඒවා ඒවැයි කියන මගේ හඬපට අයින් කරලා අඬවල් අයින් කරලා වෙන අඬ දාලා දැන් ඒක ඉතා පාසු පාඩියක් මේ මගේ වොයිස් එක ගත්තොත් ඒ වොයිස් එකට අනුව ඕන එකක් කතා කරන්න ඇති. එතකොට මේ විදියට හදලා හඬපටයක් නිකුත් කරන්න. ඒ කියන්නේ මම බිස්නස් කරනවා. තමුන්නාතුලා ගන්නවා මම බිස්නස් කරා නම් අවුචර් සමාගම් ඔක්කොම මාතක ගන්නවා. පැණිවීම සමාගම් කොකා කෝලා පෙප්සි මාව පෙන්නන්න බෑ. ඒ ඔක්කොම මම බදු ගහලා තියෙනවා. එතකොට දුම්කොළ සමාගම බදු ගහලා තියෙනවා. දුම්කොළ සමාගමේ එම්ඩීගෙන් ඇහුවාම මාව අඳුරනවාද කියලා එයා කිව්වේ අඳුරන්නේ යස්. I know the minister as I hate him and he hates us. මම මෙයාට වෛර කරනවා මෙයා අපිට වෛර කරනවා. ඔන්න හැඳින්වි. එහෙමයි අපිට තියෙන්නේ. එතකොට අපි සල්ලියම් කරනවා නම් අපි ඒගොල්ලන්ගේ සල්ලියම් කරලා දිනුනා. මෙතෙක් කල් අවුකද ප්‍රතිපත්ති ගියත් කරේ නැත්තේ කොහොමයි අකල්‍යම් කරා ඒගොල්ලන්ට අපි ඒවා පැත්තකට කියලා අපි මෙවරා අදත් මට මැදිවල් නේ කල්ලි නෑ මම ඒක මට පුළුවන් විදිහට යනවා මගේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකු සල්ලි ගන්නක් මගේ මට හැබැයි අපිට ගරු කරන මිනිස්සු අපිට ආදරය කරන මිනිස්සු අල්ලි පොඩ 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 පොඩි ව්‍යාපාරික කරනවා දෙනවා ඉතින් ඒ නිසා මතක තියාගන්න දැන් තව ඉදිරියට මේ වගේම මඩ බඩ ගන්න. මොකද කෝටි 50ක් තියෙනවනේ. කෝටි 50ක් දැන් ඊයේ කෙනෙකුට දෙවුවා. එයා ජනාධිපති නීතිඥයා. මම කියනවා
මේක මම නඩුව ගෙනිලා අන්තිමට යගෙන ජනාධිපති නීතිඥ කම නෙවෙයි නීතිඥ කමත් ගලවලා ඉවර කරා මතක තියාගන්න නීතිඥ කමත් ගලවලා ඉවර කරා මේ වගේ ජඩ වැඩ කරනවා මේ වගේ ත්‍රාඩ ව්‍යාපාරිකයෙක් වෙනුවෙන් කොන්ත්‍රාත් වලට කරන ලැජ්ජ නැතුව කෝට් එක ඇඳලා ටයි එක ගහලා මාළුක මහා ප්‍රඥා කියලා කෝට් ගහලා මොකද මේගොල්ලෝ කලිසම් අඳින්නේ මේ ලැජ්ජාව නෙවෙයි අනිත් එක අඳිනේ ඉන්න. එහෙම නැත්නම් කල්පමාදින්නේ නැහැ. ඉතින් මේ වගේ ජනාධිපති නීති මේ මෙතුමලට අගෞරවයක්. මේ වගේ ජනාධිපති නීති නැහැ. ඇයි ඇයි මොකෝ මේ ටෝල් ගේට් ඕන මොකටද? නීතිඥවරේ කොහොනද ඔය ඔයද? මොකද ඒ අරගෙන මේ ජඩ වැඩ කරලා ගාන අම්බු කරාට කල්ලි අම්බු වෙයි මේ බලය අම්බු වෙයි ඔක්කොම තාවකාලික. ඔබ ඔක්කොම ගානන්න ඔය අම්බු කරලා අම්බු කරගත්ත මිනිත්තු එකක ගෙලින්ද නැහැනේ. අන්තිමට මැරෙන්නේ කුමුල අහුවක් කට්ටිය. ඔය කල්ලි ඔය විදියට කල්ලි අම්බු කරන කට්ටිය කුමුලද මැරෙන්නේ. මතක තියාගන්න ඌල්ල ඌල්ල මැරෙන්නේ. මතක තියාගන්න. මම මායිස්පිතාලේ ඉන්නකොට බොහොම සුන්දර විදියට මැරුණ කට්ටිය අද ගාවත් ඉඳලා තියෙන දේශපාලන නායකින්ගේ ඌල්ල ඌල්ල මරන්නේ උද ඇනගාවක් තියෙනවා. දැන් එන්නේ පෙරලා මැරෙනකොට මං දිගන පතා හිටියා. ඒ එතමගේ මේක අයිතියක ගාව මං දිගටම මේව කරා. හැමතිස්සෙම මූණ හිනාවක් දෙන්නේ මේ අන්තිම කාලේ ක්‍රියලා කිව්වා. ඒ මොකද කරපු ශ්‍රේෂ්ඨ වැඩ නිසා. තව මම කියන්නේ නංග ඒකට ඌල්ල ඌල්ල මරන්නේ. මොකද මේ ඇනගාවක් ඉන්නකොට මොකද ඒ කාලේ ප්‍රයිවට් එකක් ඉන්නේ නැහැ. මම ඇවිල්ලා මම තමයි ඔය කට්ටිය බවු කාටහරි උදව් කරන්නේ කියලා කිව්වේ මටයි උදව් කරන්න දෙකලා විතරයි උදව් කරන්න කිව්වේ මේ වයිදෝරු කියන්නේ ඉතින් ඒ නිසා මම තමුන් ආදරට කියන්නේ මේ තව එනවා ඉස්සරහට මොනේ මේ ආණ්ඩුව බංගොඩ මේ ආණ්ඩුවට දෙන්නන්න බෑ ලෝක ආර්ථික රට ආර්ථික අර්බුදයේ ඉන්නේ දැන් ඊයේ වෙනකොට ඉහළ මධ්‍යම ආර්ථිකයක දුන්න මේ රට පහළ මධ්‍යම ආර්ථිකයක් දක්වා මාර්ගට ගියා මොනේ ෆිච් රේටින් එකේ අපි ඍණ අංගයට ගියා ඒ කියන්නේ කිසිම ආයතනයක ලංකාවට එන්නේ නැහැ. මේ රේටින් එක මයිනස් වුණා කිසිම ආයතනයක. ඒකවල ඩොලර් නැහැ නේද? මේගොල්ලෝ අරුමු දෙක ඉන්නේ. 7000ක් බඩු ආනයනය කරනවා 3500ක් තානා කරලා. ඉතුරු 3500ට ඔන්න දැන් ගැසට් එක ලෑස්ති කරලා ඒ ගැසට් එක අත්ගාව දිනනවා. ඒ ගැසට් එක අත්දිට වල දිනන මොකද අගෝස්තු මාසේ 5. අගෝස්තු මාසේ 5 යම් විදියකින් දිනුවොත් 7 වෙනිදා තමයි නියම දන් දෙපති බලන්නේ. මෙන්න මේ අර්බුදේ ඉන්න ආණ්ඩුව දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ වාර්තා ඇවිල්ලා තියෙන තත්ත්වය හොඳ නැහැ. ඒකනේ මහින්ද රාජපක්ෂ කියන්නේ සමස්තයක් වශයෙන් අරගෙන මේකට විරුද්ධ වෙන්න සුළු සුළු දේවල් ගන්න එපා කියන. හරිද? ඒකෙන් ද අපිව අපේ අනුගතිකම නැති කරොත් වෙන කට්ටියට දුන්නොත් රටට නැහැ. ඒ දැන් දුන්නොත් පත් උනොත් කියලා දැන් බලවෙනි වතාවට කියන්නේ දැන් ඒ වාර්තා ඇවිල්ලා කියනවා. අපිටත් බුද්ධිමාංශයේ වාර්තා එනවා. කරට කර සරණක් කියන එක තමයි දැන් තියෙන්නේ. එතකොට අද UNP එකක් නැහැ. අද කොහොමද ටෙලිෆෝන් සටන තියෙන්නේ මේක අපි ඉතාල දැනට සටනක් අපි කරනවා. අද මේ කියන කප්පියකට මේගොල්ලෝ ඉන්නේ දැන් ගොඩින් බැරේ කියලා දන්නවා. දැන් මඩින් ගහනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට තරජනයක් තියෙන හැමෝටම මඩ ගහලා මේ වගේ ත්‍රාඩ මිනිසුත් එක්ක එකව වෙලා අර පරණ 2014 වෙනකොට ජරා දීන්න වෙච්ච රාජපක්ෂ නඩය අන්න එතන ඉඳලා තමයි දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒ වෙලාවෙත් පාඩම් ඉගෙන ගන්නවා. ඉතින් අපි කියනවා ඒ ඇයට තමුන්නාසල අපේ හිරේ දාලා තමුන්නාසල අපිට මඩ ගහලා තමුන්නාසලට අපේ චරිත දූෂණය කරන්නත් අපිට මේව කරන්න බෑ මම අවංක වෙලා තියෙන මට පළවෙනිව රාජපක්ෂවරුනි අහගන්න තමුන්නාසල වගේ අනුන්ට නෙවෙයි මම මට අවංකයි මම අවංකද කියලා දැනගන්න ඕනේ මම පළවෙනිව අනිත් පිරිස දරගෙන වැඩක් නෑ ඒ නිසා අපිත් එක්ක මේ අපිත් එක්ක ගනුදෙනු කරන්න ඔය විදියට බෑ කියලා අපි පැහැදිලිව කියනවා කොමිස්. ඒ පාර්ණයක් මතක් කරන්න ඕන මම හිතන්නේ කුමාරගේ. මේ අපි අද මේ සේනාධිපති බැතුමාගේ පැමිණිල්ලට ගියා ගිහිලා අපි මූලික විරෝධතාවයක් ගත්තා. ඒ ගත්තේ මේක කොමිෂන් එක සභාව පිළිවෙලා තිබෙන්නේ මේක මේ හොඳට මාධ්‍ය වේදිකෙන් තමුන්නාසලා කියන්නේ මේ කර්ම අඩුතරගේ සමාජය. 2015 ජනවාරි 8 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මාස 19 දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ
නිලතල දරු රජයේ නිලධාරී රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නත් අමුදාවක් සහ පොලිස් සේවයේ සමාජික සිදුවියටයි කියන දේශපාලනයේ පරිගණී පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා දෙන සඳහවල කොමිස් ජනාධිපති කොමිෂන් සභාව. ඒතර මෙයා මේ පිළියමට පෞද්ගල බැඳිලා මේකට දාලා මිනිස්සු දෙනවා. ඔයගොල්ලෝ වගකීමක් මේක කියන්නේ රටට. එතකොට මේ සල්ලිවලින් මේ සල්ලි තියෙන නිසා තමයි මේ පෞද්ගල ඔයාලා කියලා බැඳිලා කරන්නේ මේ කොමිෂන් සභාව. යැනිත කරන්නේ මොකක්ද? එතකොට මේකම තේරුණා මේ තප්පටි සල්ලි කොහෙන්ද ආවේ කියලා. ඒකෙම තේම අරන් කාට් එකේ හොරගම් කරලා තියෙනවා සල්ලි. දැන් මේ මොඩි කරන සල්ලි නිදන් කරනවා. ඉස්සත් මූලික විරෝධතාවයක් ගත්තා අපි. ඊළඟ මේ කොමිෂන් වල බලය නැහැ. ඒක තමයි ප්‍රශ්න වල. එසත් සමහර අර සූකරයා අසුචි වල ඉන්නවනේ. නාන අසුචි. අසුචි නාන ගම උඩේ කාට කියනවා. ඔබ කියන්නේ පොඩ්ඩක් තියනවා නේද කියලා. ඒ වගේ තමයි මේකට දෙන්න තියෙන කෙටි උත්තර. මගේ තායික කවුරක් මන් කියලා නතර කරනවා මිනිස්සු හිතනවා අපි නිදාගෙන ඉන්නේ කියලා අපේ නිදා ගැනීම උන් දකින්නවා නම් අපේ මරණය කියලා අපි සතුටුයි හේතුව අපි මැරිලා නැහැ අපි නිින්දෙන් අවදිලා උන් තරහද ඒ නිසා අපේ නිදා ගැනීම මරණය ලෙස දකින්නට අපි කැමතියි ඒ නිසා මතක තියාගන්න මේ රටේ ජනතාව විසින් දේශපාලනය කරපු ඉතිරි පරාජය කරන්න ඕන පරාදා අනුර හැබැයි රාජ්‍ය දලා පරාජය කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජනපල වේගය 19.90 සුවසරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කය අංක 18 සමගි ජනපල වේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් මමත් එකගයි එස්එම් මරිකා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක්